තෙරුවන් සරණයි. ඔබ සමග අද දවසේ අපි සජීවීව මුණ ගැහෙනවා සුපුරුදු විදිහට රාත්‍රියේ 10ට හැමදාමත් සොඳ දවසේ යාත්‍රා වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. ඔබ දන්නවා යාත්‍රා වැඩසටහන තුළ අපි සාකච්ඡා කරනවා, කතා බහට ලක් කරනවා අපේ ජීවිතයට වටින, සමාජයට වටින කරුණු කාරණා බොහොමයක්. ඒ සඳහා අපි විවිධ මාතෘකාවන් ඔස්සේ තමයි ඔබව හැම දවසකම මුණ ගැහෙන්නේ. අදත් අපි සූදානම් වෙනවා ඉතාමත් විශේෂ මාතෘකාවක් ඔස්සේ කතා බහ කරන්න. ගෞරව කිරීම, ගෞරව කරන්න, ගෞරව ලබන්න කවුරුත් කැමති. හැබැයි ගෞරව කරන්න සමහරුන් යම් අවස්ථාවලදී මැලි වෙනවාද කියලත් අපිට හිතෙනවා. සමාජයේ සිදුවෙන යම් යම් දේවල් දැක්කහම කොහොම නමුත් ගෞරව කිරීම පිළිබඳව, කෙනෙක්ට ගරු කිරීම සම්බන්ධයෙන් අපි මොනවද කල්පනා කරන්න ඕන, හිතන්න ඕන, ජීවිතයට එකතු කරගන්න ඕන. මේක බොහොම සරල වචනයක් මාතෘකාවක් කියලා දැනුණත් එහි ලොකු ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරු දෙය බොහොම සරලව කතා බහ කරන්න පුළුවන් සුවිශේෂ විද්වත් මණ්ඩලයක් අද දවසේ අපේ යාත්‍රා වැඩසටහන සතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහනට අපි කවදත් ආරාධනා කරන්නේ මහා සංඝරත්නයට, ඒ වගේම අපේ සමාජයේ විද්වත් ගිහි කෙනෙක් මේ වැඩසටහන සාමාන්‍යයෙන් සම්බන්ධ කර ගැනීම අපේ සිරිතක් වෙලා තියෙනවා. අද දවසෙත් අපි එවැනි සුවිශේෂී සාකච්ඡාවකටයි මේ ඇරඹුම සටහන් කරන්නේ. අද දවසේ තමත් ගෞරවයෙන් යුතුව හැමදාමත් වගේ අපි ආරාධනා කරා කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය අවසරයි පූජ්‍ය නෙළුවා කන්දේ ඥානানন্দ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවසරයි අපේ හොඳින් තමත් ගෞරවපූර්වක ඔබ වහන්සේ පිළිගන්නවා වැඩසටහන වෙනුවෙන් අද ගරු කිරීම සම්බන්ධයෙන් කතා බහ කරන්නට. ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කළා වාරිපුල ශ්‍රී සුද්ධාරාම විහාරාධිකාරී, වාරිපුල ශ්‍රී සුමංගල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අවසරයි පූජ්‍ය වඩුගෙදර සාරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත් ගෞරවපූර්වක පිළිගන්නවා වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම අද දවසේ මේ සාකච්ඡාව පෝෂණය කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි ඇරයුම් ලබා දුන්නා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් අංශ ප්‍රධානී ජයසුන්දර පෙරේරා මහත්මයාට. ඔබතුමාත් ඉතාමත් ගෞරවපූර්වක පිළිගන්නවා. ආයුබෝවන්. අපේ වැඩසටහන තුළ අද දවසේ මේ කතා බහ කරන මාතෘකාවේ තියෙන වටිනාකම්, එහෙම නැත්නම් මේ මාතෘකාව ටිකක් පැහැදිලි කරගෙන ඉස්සරහට ගියොත් හුඟක් වටේ. ඒ නිසාම මම ඉතාමත් ගෞරවපූර්වකව මේ මොහොතේ ආරාධනා කරනවා අපේ නළුව කන්දේ ඥානানন্দ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගරු කරනවා, ගරු කිරීම, ගරුත්වය, මෙන්න මේ වචනේ අපි හැමදාමත් හැමතැනම අහන අපිට හුරු පුරුදු වචනයක්. නමුත් මේ පිළිබඳ ටිකක් වෙනස් විදිහකට හිතන්න, එහෙම නැත්නම් මේ පිළිබඳ ටිකක් ගැඹුරින් කල්පනා කරන්න ඕන කාලය දැන් හොඳටම එළිබිලා තියෙනවා කියලා අපිට හිතෙනවා. වහන්සේට ආරාධනා කරනවා. අද මේ යාත්‍රා සාකච්ඡා මණ්ඩපයේ නියෝජනය කරන අපේ සාරානන්ද හාමුදුරු, හිතවත් ජයසුන්දර පෙරේරා මහත්මයා, ඒ වගේම මේ සාකච්ඡා මණ්ඩපයේ මෙහෙවන තරංග මහත්තයා ඇතුළු සියලු දෙනාටම සියලු දෙනාගේම අවසරයි. සුපුරුදු පරිදි යාත්‍රා කතිකාව සමග එකතු වෙන සියලු දෙනාටමත් අවසර අරගෙන මම කැමති මේ මාතෘකාවට ප්‍රවේශයක් හැටියට මගේ අත්දැකීමකින් පටන් ගන්න. අපි ඕස්ට්‍රේලියාවේ කැම්බරා නුවර අපේ විහාරස්ථානය ආරම්භ කරපු වෙලාවේ අපි දහම් පාසලක් ආරම්භ කළා. මේ දහම් පාසලේ අපි සෙනසුරාදා දවස්වල පැය දෙකක් තමයි දහම් පාසලේ කටයුතු කළේ. මොකද ඒ ළමයින්ට, අපේ ළමයින්ට වගේ දිගට ඉන්න බෑ එක විදිහට. ඒ නිසා පළවෙනි පැය සිංහල උගන්වනවා, දෙවෙනි පැය බෞද්ධ චාරිත්‍ර විදි කියලා දුන්නේ. පොතේ ඒවා නෙමෙයි, පාඩම් නෙමෙයි. දවසක් මම දැන් පොඩි ළමයි ඉන්නේ, අයියායි මල්ලි දෙන්න හිටියා එක පවුලේ. මල්ලි උඩ මේ ජයසුන්දර මහත්තයා වාඩි වෙලා ඉන්න වගේ උඩ වාඩි වෙලා හිටියා, අයියා බිම වාඩි වෙලා හිටියා. ටික වෙලාවක් ගියාට පස්සේ මම කිව්වා, අයියා බිම වාඩි වෙලා ඉඳද්දී මල්ලි උඩ වාඩි වෙලා ඉන්න එක හොඳ නැහැ, ඒ නිසා මාරු කරමු නේද කියලා. මෙයා ගත් කටට කිව්වා, ඇයි හොඳ නැත්තේ කියලා. මං එහෙම හිටියාම ඇයි වැරද්ද කියලා. ඊට පස්සේ මම ඉතින් මේක තේරුම් කරලා දෙන්න ලොකු වෙහෙසක් ගත්තා. මම කිව්වා, පුතේ, අපේ බෞද්ධ ක්‍රමයට අනුව අපි යම් යම් පුද්ගලයින්ට ගරු කරනවා, යම් යම් දේවල් වලට ගරු කරනවා.
ඒ ගරු කරන්නේ මෙන්න මේ වගේ හේතු සාධක මත කියලා දැන් මේක විනාඩි 20ක් විතර පාඩමක් හැටියටම කියලා දුන්නා. කියලා දුන්නට පස්සේ ඒ පුතා ඕකේ සාදු කියලා ඒගොල්ලෝ එහෙම නේද? එයා බිම වහඩි වෙලා අයියට වාඩි වෙන්න කිව්වා අර උසාසනේ. මේක හරිම වැදගත් කාරණයක් අපි මේ අද කතා කරන දෙයට. මොකද අපේ බණ පොතේ මේකේ වචනේ තියෙන්නේ තරංග මහත්තයා ගාරවෝච කියලා. ගාරවෝච කියන එකට අපි දෙන අදහස තමයි ගරුකල යුත්තන්ට ගරු කිරීම කියලා. එතකොට ගරුකල යුත්තන්ට ගරු කිරීම කියන තැනම තියනවා ගරු නොකල යුත්තොත් ඉන්නවා කියලා. හැමෝටම ගරු කරන්න ඕන නෑ කියන එක. ඒක කියලා නෑ. නමුත් ඒකෙන් ගම්ම්‍ය වෙනවා ගරු නොකල යුත්තෝ ගරු සම්මානනයට පාත්‍ර නොවිය යුතු පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒක නිසාම තමයි මේ කතිකාව ඕන කරන්නේ. මොකද අපි දැනගෙන තියෙන්න ඕනේ අපි යම්කිසි පුද්ගලයෙකුට ගරු කරනවා නම් ගරු කරන්න ඕන මොන පදනමක ඉඳගෙනද? ඇයි අපි ගරු කරන්න ඕනන්නේ? යම්කිසි කෙනෙක් ඇහුවොත් එහෙම හෝ කිව්වොත් එහෙම මමත් එතන ගිහිල්ලා හිටියකෝ මට කවුරුව ගරු කරේ නැහනේ. අනිත් ඔක්කොටම ගරු කරානේ කියලා කියන්න පුළුවන්. එතකොට එයාට පෙන්නලා දෙන්න පුළුවන්කම තියෙන්නත් ඕන ඔබතුමාට හෝ තුමියට ගරු නොකළෙ මෙන්න මේ හේතු නිසා. ගරු හැමෝටම ගරු කරන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. එතෙන්දී මට මේ ආරම්භක අවස්ථාවේදී කියන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් එකක් ගරු කළ යුතු පුද්ගලයෝ අපි හඳුනා ගන්න ඕන. ඒ අයට ගරු කරන්න ඕන. ඊළඟට ගරු කළ යුතු වස්තුන් තියෙනවා. ඒ වස්තුන් හඳුනා ගන්න ඕන. ඒවට ගරු කරන්න ඕන. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මේ ගෞරව කිරීම ගෞරව ලැබීම කියන එකට මානවයාගේ ආරම්භයේ ඉඳලම තියෙන්න ඇති. හැබැයි ඒ මුල්ම ඉතිහාසය ගැන අපි දන්නේ නැති වුණාට අපිට පෙනෙන ඉතිහාසය අපි කිව්වොත් බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න අවදිය කියලා කිව්වොත් ඒ ප්‍රාග් බෞද්ධ යුගයේත් යම් යම් නිර්ණායක මත පුද්ගලයන්ට ගරු කරු බව පේනවා. ඒකට කදිම සාධකයක් අපිට හම් වෙනවා මජ්ක්‍ධිම නිකායේ සෝනදණ්ඩ සූත්‍රයේ. සෝනදණ්ඩ බමුණා බුදුරජාණන් වහන්සේ ඔහුගේ නගරයට වැඩම කරලා ඉන්නවා කියලා ආරංචි වුණාට පස්සේ ඔහු තීරණය කරන මම යන්න ඕන ගෞතමයා මුණ ගැහෙන්න කියලා. සෝනදණ්ඩ කියලා කියන්නේ තරංග මහත්තයා මහා ධනවතෙක්, ඉහළම කුලවතෙක්, ඒ වගේම බලවතෙක්, රූප සම්පත්තියෙන් අගතැම්පත් වුණු පුද්ගලයෙක්, උගත්කමෙනුත් ඉහළට ගිය කෙනෙක්. මොකද වේද වේදාන්තර පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්. මේ කියන ලක්ෂණ පහෙන්ම සමන්විතයි. එහෙම සෝනදණ්ඩ හිතනවා ගෞතමයෝ ඇවිල්ලා ඉන්නවා දිනෝදාහක් සෙනගේ අරව ගෞතමයෝ බලන්න ගරු සම්මාන දක්වන්න මමත් යන්න ඕන කියලා. මේක බමුණොන්ට ආරංචි වුණාම බමුණෝ නායකත්වෙහිලා සලකාගෙන හිටියේ සෝනදණ්ඩ, ගරු කළේ සෝනදණ්ඩට. ඔවුන් ගරු කරපු සෝනදණ්ඩ ගෞතමයෝ ළඟට යනවා කියලා ආරංචිලෙන් පස්සේ වටකෙරුව සම්පූර්ණයෙන්ම සෝනදණ්ඩගේ නිවහන වට කරලා ඉවර වෙලා කීප දිනෙක වට කරපුවාම එමෙනේ ඔකොටම යන්න දෙන්නේ නැහැ නේ හම්බෙන්න. දැනුත් එමෙනේ කීප දිනෙක ගියා සෝනදණ්ඩ හම්බෙන්න ඉහෙළම මාලයට. ගිහිල්ලා කිව්වා තමුන්නාංශට ලැජ්ජ නැද්ද ගෞතමයෝ ළඟට යන්න? තමුන්නාංශ ගෞතමයන්ට ගරු කරන්න ඕන කෙනෙක් නෙවෙයි. තමුන්නාංශට මොනවද අඩු? ගෞරව ලබන්න ඕන හැම එකක්ම තියෙනවා. රූපයෙන් අගතැම්පත්, උගත්කමෙන් අගතැම්පත්, කුලයෙන් ඉහළයි, බලයෙන් ඉහළයි, ධනයෙන් ඉහළයි. ඒ නිසා තමුන්නාංශ යන්න ඕනේ. ඒ හැම එකකින්ම අඩුයි ගෞතමයෝ. ඒ නිසා අඩුයෙන් තියෙන කෙනා එන්න ඕන වැඩියෙන් තියෙන කෙනා ළඟට. එයාට ගරු කරන්න ඕන. ඒ නිසා තමුන්නාංශ යන්න එපා කිව්වා. යන්න දෙන්නෙත් නැහැ කිව්වා. ඒ වෙලාවේ සෝනදණ්ඩ කියනවා මං තරම් ගෞතමයෝ ගැන ඕගොල්ලෝ දන්නේ නැහැ. ගෞතමයෝ ඔය හැම එකකින්ම මට වඩා ඉහළයි. විශේෂයෙන් ගෞතමයෝ උභය කුල පාරිශුද්ධ පුද්ගලයෙක්. ඔහු සීලයෙන් ඉහළටම ගිය පුද්ගලයෙක්. ගුණගරුක භාවයෙන් අගතැම්පත් වෙච්ච කෙනෙක්. ඉවසීම ඔහු ළඟ ඕනෝටත් වඩා තියෙනවා. ඒ වගේම
ඔහු කතා කරන වචන හරි ප්‍රියමනාපයි. ඒ නිසා මම යන්න ඕන ගෞතම හම්බෙන්න කියලා. මේක දිගට තියෙන සූත්‍ර, එයක් සූත්‍ර නිධානය. දැන් බලන්නකො කල්පනා කරලා, එදා මිනිස්සු ගරු කළේ මොනවටද? ධනයට, බලයට, කුලයට, රූපයට සහ උගත්කමට. හැබැයි බුදුරජාණන් වහන්සේ ගෞරව ලැබුවේවත්, ගෞරව කරන්න කියලා කිව්වත් ඒවට නෙමෙයි, වෙනත් දේවල් වලට. ඒ නිසා අපි අද කතා බහ කරන මේ ගෞරවෝච කියන කාරණය හරිම වැදගත්. මොකද අපිටත් වැරදිලා ඇති සමහර වෙලාවට. දැන් අපි වර එක ගරු කරපු අයට ඊට පස්සේ අපි දොස් කියනවා, විවේචනය කරනවා, හෙලා දකිනවා, පල්ලෙහාටම ඇදලා දානවා. එකවරක් ගරු කරලා ඒ කරලා අපිම පසුතැවෙනවා. අපි කොච්චර ওই මනුස්සයාට ගරු කළාද, ඒ වුණාට ගරු කරන්න පුළුවන් තරම් වටින මනුස්සයෙක්ද කියලා තමන්ම දෝෂාරෝපණයට ලක් කරනවා. එහෙම නොවෙන්න නම් අපි සැබවින්ම ගරු කළ යුතු නිර්ණායක මොනවද කියලා හඳුනා ගන්න ඕන, හඳුනාගෙන ගරු කිරීම කරන්න ඕන. ඔබ වහන්සේ අපිට ඉතාමත් හොඳ ආරම්භයක් වෙනදා වගේම අද දවසේ වැඩසටහනටත් ලබා දෙනවා. මම කැමති මෙතනින් දිගුවකට යන්න. ඒ නිසා මම ඉතාමත් ගෞරවපූර්වක ආරාධනා කරනවා අපේ වඩුගෙදර සාරානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට. අපි හඳුන්නේ දැන් මේ කියපු කාරණාත් එක්ක මේ සාකච්ඡාවේ තව ටිකක් ඉස්සරහට යනකොට තවත් කරුණු කාරණා කිහිපයක් එකතු කරගෙන ගියොත් වටී කියලා මට හිතෙනවා. අපේ අද වැඩසටහන සඳහා සුපුරුදු පරිදි වැඩම කොට අදාළ අබ්බොහොම ගරු කරන අපේ ගුරුදේවයන් වහන්සේ නමක් වෙන අපේ නිලුවකන්දේ පණ්ඩිතාමුදුරන් වහන්සේගෙන් අවසරයි. අපේ දහම් පාසල් සංවර්ධනයේ බරපතල මෙහෙවරක් කරන ජයසුන්දර මැතිතුමනි, තරංග මැතිතුමනි, සුහාසක් පිරිසක් විශේෂයෙන්ම මේ වැඩසටහන රඹනවා. බෞද්ධ, අබෞද්ධ සහ විවිධ පාර්ශ්වවල ඇත්තු ඒ පින්වත්නි, මම හිතන්නේ අපේ නෙළුවකන්ද පණ්ඩිතාමුදුරු අවශ්‍ය කරන කාරණා කිහිපයක් ප්‍රවිෂ්ඨ වීමක් විදිහට සිහිපත් කළා. ඉති විශේෂයෙන් පාසල් පද්ධතිය තුළ උගන්වන ගුරුවරු විදිහට අපි දකිනවා වර්තමාන වෙනකොට අපේ පණ්ඩිතාමුදුරු සිහිපත් කරපු කාරණාව. විශේෂයෙන්ම මේ වෙලාවේ මට මතක් වෙනවා මංගල සූත්‍රයේ ගාථාවක්, බාහුසච්ඡංච සිප්පංච විනයෝච සුසිකිත සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමං කියන තැන පළවෙනිවෙන්ම තියෙන්නේ බාහුසච්ඡංච සිප්පංච. ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් වීම. ද අපි දකිනවා අතීතයේ අපේ සමාජ ස්තරය තුළ තිබුණා බොහොම ලස්සන පවුල් ඒකකයක්. අපි ඒකට කියනවා විස්තෘත පවුල්. ඒ කියන්නේ විධාගිය නැත්තම් විහිදිච්චි පවුල. ඒ පවුලේ හිටිය නැන්දම්මලා, පුංචි අම්මලා, මාමලා, ලොකු තාත්තලා, ලොකු අම්මලා, ඔය ආදිවාසීන් අම්මා තාත්තට අමතර. ඒ දරුවෝ දැක්කා කිරියම්ම බුදුන් වඳිනවා. ඒ දරුවෝ දැක්කා අර අපේ පණ්ඩිතාමුදුරු මතක් කළා වගේ ඒ කැන්බරා නුවර ඒ සිද්ධියේදී ඒ දරුවෝ නොදැක්ක දෙයක් ඇයි වැරදිද? මල්ලි උඩ හිටියට ප්‍රශ්නයක්. නමුත් අපි දකිනවා මල්ලි ඉන්න ඕන බිම, අයියා ඉන්න ඕන උඩ. ඒකට වෙලා තියෙන වර්තමාන වෙනකොට එහි විතරක් නෙමෙයි ලංකාවේ පවා මේ විස්තෘත පවුලෙන් ලබන අත්දැකීම් දැන් නැහැ. බුදුන් වඳින්න වෙලාවක් නැහැ. ඒ වෙලාවට එක්කෝ විවිධ වූ ගැටලු සහගත ටෙලි නාට්‍යයක් බලන්න. දරුවෝ කාටුන් ටික බල ඉවරද්දී අම්මලා තාත්තලා ටීවී එක ළඟට ගියාම නමෝ තස්ස කියන ටික ඇහෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා බෞද්ධ සමාජය තුළ අපි ප්‍රධාන වශයෙන් ගරු කළොත් බුදුහාමුදුරුවෝ. ඊළඟට ගරු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේම දේශනා කළ මේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ තියෙන්නේ බුදුහාමුදුරු ළඟට, අම්ම ළඟයි, තාත්තා ළඟයි. මහා බ්‍රහ්මයාට බුදුරජාණන් වහන්සේ උපමා කළා. දැන් ඒ කාරණා සියල්ල අඩු වෙලා ඉතින් මේ ගෞරවය කියන තැන ප්‍රධාන වශයෙන් දෙමව්පියන්ට තියෙන ගෞරවය, ඊළඟට ගුරුවරුන්ට තියෙන ගෞරවය, මේ සියල්ල නැති වෙලා තියෙනවා. ඒකට හේතුව මේ ගෞරවය කියන එක තමන්ම ඇති කර ගන්න ඕන දෙයක්. ඒ පැත්තෙත් පොඩි ගැටලුවක් තියෙනවා. ගෞරවේ කවුරුවත් දෙන එකක් නෙමෙයි, ගෞරවේ තමන්ම හදා ගන්න ඕන දෙයක්. දැන් අර තේමීය ජාතකයේ තියෙනවනේ සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සදා. සැලකුවොත් සැලකුම් ලැබෙනවා, ගෞරව කළොත් තමයි ගෞරව ලැබෙන්නේ. දැන්
ප්‍රශ්නතියන වැඩිහිටි සමාජයේ ගෞරුව කරන අයට ගෞරුව කරන්න බුදුන් වඳින්න ඕන ලෑ බුදුන් වඳින්න දෙමව්පියන්ට සලකන්න ඕන ලෑ සලකන්නේ නෑ. ඉතින් එතකොට දරුවොත් ඒවා දිහැ බලාගෙන ඒ තත්ත්වටම යනෝ. අර සංස්කෘත පනිවරෙක් කියනවන්නේ මාතා සස්තෘක් පිතා වෛරී ජේන බාලෝන පාටිතා. ඒන බාලෝන පාටිතක් ගම්මයකින් දරුවට හරිපාඩම කියල දුන්න නැත්තා. මාතා සස්තෘ අම්ම කවධාරි හැතිරියක්මයි. පිතා වෛරි තාත්ත වෛරක්කාරය. දරුව න සෝභතයේ සභාමද්‍ය පිරිසක් මැද්දේ නොබැබැලෙන අසෝභන දරුවෙක් බවට පත්වෙන හරියට හන්සුව මැද්දවාපු කනම කනපාට කනකුකාරය. හැබැයි මේක දෙමව්පියන්ට වැටහිමක් තේරුමක් නෑ. දෙමව්පිය තවම දැ දහම් පාසල් පද්ධතිය තුළුණුනත් අප ජයසුන්තුර මැත්තුමාල දන්නවා දැ දම් පාසලට ඇවිල්ල දෙමවපිය විමසන්නේ පොත කෙරලාද කියලබල මේ වාරට පාඩන්ටි කාරි ස්කෝල ඒක කරන්න පුළුවන්. බුද්ධාගම ගන්න ස්කෝල පිටියට දෙකක් තියෙනව සතියට. පොත තිබුණට දම් පාසලෙන් අපි කියල දෙන්නන්න ඔය ගෞරවේනි කොහොමද බුදු හාමුදුරුවන්ට ගෞරව කරන්නේ කොහොමද දෙමවපියන්ට ගෞරව කරන්නේ වැඩිහිටියන්ට සලකන් තෝයි කාරණ දැන් ඉස්මතු කරන්න වෙලා තිබෙනවා. ඒවා වැඩිහිටි සමාජයෙන් ගිලිනකොට බාල පරපුරෙන් ගිලියන එක හඬුවක් නැහැ. අපේ හඳුරොත් ඉතාමත් හොඳ අපිට වටින තවත් පැතිකඩකින් අපේ වැඩසටහනට ආරම්භයක් ලබා දෙනකොට අර දෙමව්පියන් වැඩිහිටියන් ගෞරව කරන්න ගෞරව ලබන්න තමන්ගේ හැසිරීමත් බලපානවා කියන එක ඔබවහන්සේ දේශනා කළා. අර අපි පැරණි කතාවක් අහලා තියෙනවා මේ තමන්ගේ මහලු මවට වතුර බොන්න සාමාන්‍ය බිඳෙන වීදුරුවක් බැරිුණාම පොල් කට්ටක් එහෙම නැත්නම් යකඩ කැඩෙන්නේ නැති භාජනයක් ලබා දුන්න පියෙක් දැකපු පුතෙකුත් තවත් පොල් කට්ටක් සුද්ධ කරනවා. ඊට පස්සේ අහන ඇයි පුතාගෙන් මේ පොල් කට්ට නෑ ආච්චිට ඔයක දෙනා වගේම දැන් තාත්තත් වයසට ගියපුවාම දෙන්න තමම මේක ලෑස්ති කරන කෙනෙක් පොඩි පුතා කියනවා. දෙමව්පියන්ගේ ආදර්ශ දරුවට කොයිතරම් බලපෑමක් සිද්ධ කරනවද මේ කතාබහත් එක්ක මං ඔබතුමාගෙන් ජයසුන්දර පෙරේරාමැතිතුමාගෙන් කැමතියි දැනගන්න. දැන් මේ ගෞරව කිරීම අඩුවීම නිසා වර්තමාන සමාජයේ සිදුවෙන දේවල් අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. ඔබතුමා මේ පැත්ත පිළිබඳව පුංචි පැහැදිලි කිරීමකුත් එක්ක අපේ සාකච්ඡාව තවත් පැතිකඩකට ගෙනියනොත් හරි වටී. තුතී අපේ ගෞරවනීය ඥානවන්ත පණ්ඩිත ආදරණ වහන්සේගෙන් සාරණන්ත පණ්ඩිත ආදරණ වහන්සේගෙන් තරංග මහත්මයාගෙන් වගේම අපේ සියලුම අපි දකින නරඹන සිළු දෙනාගෙම අවසරයි. අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේලා දෙනමම මතක් කළ පරිදි ඒ වගේම තරංග මහත්මයා ඉතාමත් හොඳ ආරම්භයක් රැගෙන ආවා. ඒ සියලුම දේත් එක්ක අපි බලපුවාම අපිට තියෙන්නේ අපි ගරු කිරීම වගේම ගෞරව ලැබීම කියලා පැත්තක් තිබෙනවා. අපිට ගෞරව අපි ලබන්න නම් අපි ගෞරව කළ යුතු අය බවට පත් වෙන්න ඕනි. අද සමාජයේ වෙලා තියෙන්නේ හුඟක් අය ගෞරව ලබන්න කැමති හැබැයි ගෞරව කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක අපේ පවුල් ඒකකේ ගත්තාම දැන් ඔබතුමා මතක් කරපු විදිහටම අපේ පවුල අම්මා තාත්තා දරුවෝ ආච්චි සීයා මේ ඒ පිරිස ගත්තාම ඒ තුලත් ඒ දේ කැපිලා පේනවා. ගරු කිරීම කියන එකට පුදුමාකාර විදිහේ අකමැත්තක් තියෙනවා. ඒකින් හුඟක් අය ඈත් වෙන්න තමයි උත්සාහ ගන්නේ. සමීප වීම කියන දේ අඩු වෙලා තියෙනවා. ඒ ඈත අතීතයේ සමාජයේ අපේ හාමුදුරන් වහන්සේ මතක් කර පරිදි ඒ අර අපි එකට එකතු වෙලා හිටපු අපේ අම්මා තාත්තා ආච්චි සීයේ මුළු පවුලත් එක පුදුමාකාර ආදරයක් සෙනෙහසක් තිබුණා. ඉස්සර අපේ පුංචි කාලේ අපේ අම්මගෙන් තාත්තගෙන් හුඟක් වෙලාවට කතා අසාගත්තේ නැහැ. අහගත්තේ අපේ ආච්චිගෙන් සීයගෙන්. බොහෝ විට ආච්චිගේ තුරුලට තමයි අපි දුවගෙන යන්නේ. පාසල් යන කාලෙත් පාසල් ඇරලා ගෙදර දුවගෙන ආපු ගම යන්නේ සීයගේ තුරුලට. ඒ තරම් පුදුමාකාර ආදරයක් සෙනෙහසක් ඒ ආච්චි සීය ගාව තිබුණා. ඒ පුදුමාකාර සුවඳක් ඒගොල්ලෝ ගාව තිබුණා. නමුත් අද සමාජයේ දරුවොත් එක්ක ඒ ආච්චි සීය ගැවසෙනවද? ඒක ඒ විදිහට ඒගොල්ලෝ ලං කරන්න අම්මා තාත්තා කැමතිද? ඒ වගේම අර වගේ ලං වෙන්න පුළුවන් ආච්චිලා සීයලා ඉන්නවද කියන මේ ප්‍රශ්නේත් තියෙනවා. මේ සමාජයේ අද අපි දකින කියන හුඟාක් දේවල් දිහා බලපුවාම ඒව අපෙන් ඈත් වෙන්න හේතු වෙලා තියෙන්නේ පවුල් පරිසරයේ අපි මුල් ඉඳලම සමීප කර නොගැනීම නිසා එහෙම අද දුරස්ථ භාවයක් තියෙනවා. ආච්චි ගාවයි සුවඳ නැහැ, සීය ගාවයි සුවඳ නැහැ, ඒ දරුවන් ආකර්ෂණය කර ගැනීම හැකියාව නැහැ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගෙන් ප්‍රස්තාව පිළිලක් ඇහුවත්, ජාතක කතාවක් ඇහුවත්, වෙන පුංචි පුංචි කතන්දරයක් ඇහුවත්, පාසලේ ගුරුතුමිය හෙට අරගෙන එන්න කියලා ලියා
ලබාගෙනන්න කියන තොරතුරු හැවත් උඟ කෙලාට ආච්චිල සියල්ලගාව තොරතුරු නෑ. එතොරතුරු නැතිවීම නිසාමක වෙලා තියෙන දරු ආච්චිකින් සීජකින් ඇත්වෙලා තියෙනවා. ඒ ඇත්වීමේ ප්‍රතිබල ඇක්කිදිර ආච්චිල සියල ගොඩක් වෙලාවට ඇත්වෙලා තියෙනවා. මම හල තියෙනවර එක පිරිස් නතර වෙලා ඉන්න මේ පාක්කයක් වගේ ස්ථානයක උද්‍යානයක එක තාත්ත කෙනෙක් තනි වෙලා ඉන්නවා. ඒ තාත තනි වෙලා ඉන්න ගමන් එයා දුක්මසු ගීතයක් මූුණනවා. ඒ ගීතයේ මුමුණන්නේ හිරුණාවත් කමක් නැතේ රත්තරම්පුතේ, සඳුනාවත් කමක් නැතේ රත්තරම්පුතේ, නුබනාවත් කමක් නැතේ රත්තරම්පුතේ, කසිප්පු කාලක් එවපං කාගෙ හැරි අතේ කියලා. අර ඒ තරමටම පහත් මට්ටමට තමන්ට තමාගේ ආදරණීය කොච්චර නැත වුණත් අර අවශ්‍ය කරන දේ සරිග්‍රේට ඔබාගන්න අවශ්‍ය කරන දේවල් තමයි ඒගොල්ල ප්‍රාර්ථනා කරන. ඒ තරමට මේ සමාජයේ එක එකනාගෙන් ඈත් වෙලා තියෙනවා. ගෞරව ලැබීමට හෝ ගෞරව කිරීමට හුරුවීම ඈත්වීමේ තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. ඔව්, ගෞරව කිරීම සහ ගෞරව ලැබීම මේ දෙක පිළිබඳව අපි කොයි තරම් අවධානය යොමු කළ යුතුද? මේ ආරම්භයක් පමණයි. කතාබහ තවත් බොහොමයක් තිබෙනවා. ඒ කතාබහ කරන දේවල් එක ඔබේ ජීවිතය යම් වෙනසකට ගන්නට, එහෙම නැත්නම් ඔබේ සමීප ඉන්න පිරිසගේ ජීවිතය යම් වෙනසකට ගෙන යන්නට, සමාජය යම් අරුතක් එකතු කරගන්නට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්කම ඔබට සිහිපත් කරන මේ සජීවී වැඩසටහනට ඔබට කතා කරන්න පුළුවන්, අපිත් සමග මේ සාකච්ඡාවට ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට යම් ගැටලුවක් මේ හා සම්බන්ධව තිබෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න පුළුවන්. 011 5299 299 අපේ දුරකථන අංකය. ඔබට හුරුපුරුදු එම දුරකථන අංකය ඔස්සේ අපි සමග සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් කියන එකත් අපි ඔබට සිහිපත් කරමින්ම ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා සූදානම් වෙන්නේ. ඉතමත් ඉක්මනින් යලිත් වතාවක් ඔබව මුණගැහෙන්න අපි සූදානම්. පොරොන්දුවක් වුණා ඉතාමත් ඉක්මනින් ඔබව යලිත් මුණගැහෙනවා කියලා. ඒ පොරොන්දුව ඉටු කරමින් යලිත් සජීවීව අපි ඔබ සමග යාත්‍රා වැඩසටහනත් එක්ක අපේ නළුවාකන්දේ ඥානන්ද ගරුණ ස්වාමින් වහන්සේ අපි වැඩසටහනට ආරම්භයක් ලබා දෙමින් ඉතාමත් වටිනා විදිහට මේ ගෞරව කිරීම පිළිබඳව කතා බහ කළා. එතනදී ඔබ වහන්සේ එකතැනකදී සිහිපත් කරා අපි ගරු කළ යුත්තන්ටද ගරු කරන්නේ කියන කාරණාව. මං කැමති එතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න. ඇත්ත මේක ඉතාම හොඳින් පරීක්ෂාකොට බලා කළ යුතු කාර්යයක්. ඒකට තරංග මහත්තයා අපිට පූර්වාදර්ශ තියෙනවා ඕන තරම්. මේ ලෝකයේ මනුෂ්‍යයන් අතර ඉහළම ගරුත්වය ලබාපු සහ අදටත් ගරු කරන කෙනා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. බෞද්ධයෝ විතරක් නෙමෙයි, දැන් බුද්ධ ශ්‍රාවකයෝ තමන්ගේ ශාස්ත්‍රවරයා කියලා බුදුහාමුදුරුවන්ට ගරු කරන එක අහන්න ඕනේ නැහැ. ඒක වෙනම කළ යුතුම දෙයක් නේ. මේකේ පුදුමේ අන්‍යාගමිකව බුදුහාමුදුරන්ට ගරු කිරීමයි. අපිට සූත්‍ර පිටකයේ පරිහරණය කරනකොට හම්බ වෙනවා තරංග මහත්තයා මොන තරම් අවස්ථා ගණනක් ලැබෙනවද බුදුරජාණන් වහන්සේට අන්‍යාගමිකව ගරු කරපු අවස්ථා. මම එකක් දෙකක් කිව්වොත් එහෙම උන්වහන්සේ පිඩුසිඟා වඩින්ද ටිකක් කල් වේලා ඇතුව මගට තොටට බැස්සොත් එහෙම උන්වහන්සේ හිතනවා යන්න ඕන ළඟ තියෙන අන්‍යාගමික ආශ්‍රමයට. එතකොට බුදුහාමුදුරන් වහන්සේ තමන්ගේ කාර්යයට තව වෙලාව තියෙන නිසා ළඟ තියෙන අන්‍යාගමික ආශ්‍රමයට වඩිනවා. සූත්‍රවල තියෙනවා තථාගතයන් වහන්සේ දුරදියාම දැක්කම ඒ ආශ්‍රමවල ඉන්න ශ්‍රාවකයෝ වෙනත් ආගම්වල නිගණ්ඨ අචේලක පරිබ්‍රාජික කොහොමයි නීටි ඒගොල්ලෝ කතිකා කරගන්නවා. අන්න ගෞතමයෝ මේ පැත්තට එනවා නිස්සබ්ද වෙන්න. මොකද උන්වහන්සේ නිස්සබ්දතාවය අගය කරන කෙනෙක්. ඒ නිසා කතා බහ නවත්තන්න නිස්සබ්ද වෙන්න ආසනයක් පිළියෙල කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩියාම ඔවුන් කියන්නේ මොකද්ද? ඔබ වහන්සේ වඩිනතුරු අපි මග බලාගෙන හිටියේ. ඔබ වහන්සේ වඩින එක අපිට ලොකු ගෞරවයක් කියලා තමයි ওই සූත්‍ර ගණනාවක තියෙන්නේ. එතකොට දැන් කරන්න හේතු කාරණා කීපයක් ඒ සූත්‍රවලම තියෙනවා. එකක් තමයි උන්වහන්සේ හරි ප්‍රියසීදී. හරිම විවෘතව මේ ප්‍රියසීලී වචන පාවිච්චි කරනවා. ඒ වගේම කිසි කෙනෙකුට
හිත රිදෙන්න කතා කරන්නේ. කිසි කෙනෙකුට මේ තමන්ගේ හිතේ තරහක් දුකක් ඇති වෙන ආකාරයට හෙලා දැකලා අපහාස කරලා නිନ୍ଦා කරලා අසභ්‍ය වචන පාවිච්චි කරලා කතා කරන්නේ නැහැ. හැම කෙනෙකුටම ගෞරවය දීලා කතා කරන්නේ. අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. අන්‍යාගමිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාටම කතා කරේ ගරුත්වයක් දීලා. ඒක නිසා ඔවුන් හිතනවා හරි පුදුමයි මෙයා. අපිට විරුද්ධ ආගමක ඉන්නේ. හැබැයි ඒ වුණාට හරිම ප්‍රියමනාප විදිහට කතා කරනවා. අපිට ගෞරව සම්පන්නව කතා කරනවා. අනිත් පැත්තෙන් උන්වහන්සේ යමක් පැහැදිලි කරලා දෙනකොට ඔවුන් පිළි අරගෙන තිබුණු, ඔවුන් විශ්වාස කළ, ඔවුන් අදහපු ඒ ආගමික කටයුතු කිසි දෙයක් හෙලා දැක්කේ නැහැ. සමාවෙන්න අපේ හැමදෙන්නේ අපි අපේ නරඹන්නන්ටත් ගරු කරන්න ඕන. මේ මොහොතේ අපේ තුෂාරි මහත්මිය අනුරාධපුරයෙන් අපිත් සමග යම් ගැටලුවක් ඉදිරිපත් කරන්න මගේ නිෂ්පාත කරන්නම කියපු විදිහට ඇය දුරකථනයෙන් සම්බන්ධලා ඉන්නා. තුෂාරි මහත්මිය, ආයුබෝවන්. ඔව්. මට දැනගන්න පුළුවන්ද, මම ප්‍රයිමරි ගුරුවරියා, මට දැනගන්න ඕනේ කුඩා ළමුන් තුලත් දැන් මගේ වැඩිහිටියන්ට ගරු කරන ගතිය කිසිසක්වත් නැහැ. කොහෙ ළමයි දැන් අපි දෙයක් කිව්වත් අපි ගුරුවරු කියලාවත් අහන්නේ නැහැ. අපි විහාර අවලා බලලා වගේ එහෙම මේයි දැන් ඇති වෙලා තියෙන සත්‍යය. මට දැනගන්න ඕනේ ඒ දරුවන් තුළ වැඩිහිටියන්ට ගරු කරන්න පුළුවන් විදිහේ දෙයක් බුද්ධහම තුළ තියෙනවද ඒ දරුවෝ හදන්න කියලා දැනගන්න. බොහොම ස්තුතියි ඔබේ ගැටලුව ප්‍රශ්නය අපිට ඉතාමත් හොඳින් පැහැදිලි. අද දවසේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම මෙතුමත් මේ අධ්‍යාපන ශාස්ත්‍රයත් එක්කම ඉන්න නිසා මේ ප්‍රශ්නෙට හැමෝටම උත්තර දෙන්න පුළුවන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඔව් මම දැන් කියාගෙන ආපු කාරණා කියලා ඉන්න ඉස්සෙල්ලා දැන් බුදුරජාණන් වහන්සේ ළඟ තරංග මහත්තයා මේ වගේ ලක්ෂණ තිබුණා. අපව පොඩ්ඩක් අපිට ප්‍රධාන පාරමිතියට යනවා වෙලාව බලන්න. ඔව් අපිට කතා බහ කරන්න පුළුවන් අවසරයක් අපේ හඳුනන්නේ. ඔව් දැන් මේ මේ වෙලාවටත් ගරු කරලා ඉන්න පෙයි. මේ මම මේ කියාගෙන ආවේ තථාගතයන් වහන්සේ ළඟ තිබුණු සුවිශේෂතාවයන්. ඒවා ඔක්කොම සම්පින්දණය කරලා ගත්තාම අපි කියන්නේ ගුණවත්කම් කියලා. වත්කම් ගොඩක් තියෙනවා. ඒකේ එකක් තමයි ගුණවත්කම. එතකොට තථාගතයන් වහන්සේ තුළ මේ ගුණවත්කම අනිත් තයට වඩා ඉහලින් ප්‍රදර්ශනය වීම නිසා තමයි බොහෝ දෙනෙක් ගරු කරන්න පෙළඹුණේ. ඉතින් ඒක නිසා අපි හැමෝම කළ යුතු දේ තමයි මේ ධනවත්කම් වලට ගරු කරන්න පුළුවන්. හැබැයි ධනෙ තියෙනකම් ගරු කරනවා, ඊට පස්සේ ඒක අතහැරලා දානවා. ගුණවත්කම කියන එක එහෙම නෙමෙයි. ගුණවත්කම කියන එක පුද්ගලයෙක් ඇති කරගත්තට පස්සේ ඒක නැති වෙන්නේ නැහැ. නැති වෙන ඕනතරම් දේවල් එන්න පුළුවන්. ඒ නමුත් සැබෑ ගුණවතා ළඟ ඒ ගුණවත්කම නැති වෙන්නේ නැහැ. නැති කරගන්නේ නැහැ. මොකද ගුණවතා කියලා කියන්නේ නැනවතෙක්. ওই දෙක එකට යනවා කියලා තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේම සඳහන් වෙන එක සූත්‍රයක යත්ත සීලං තත්ත පඤ්ඤා. යත්ත පඤ්ඤා තත්ත සීලං කියලා. ඒ කියන්නේ යම් කෙනෙක් ළඟ සීලය තියෙනවද ඔහු ගාව ප්‍රඥාවක් තියෙනවා. යමෙක් ප්‍රඥා සම්පන්නයි කියලා කියන්නේ ඔහු සිල්වතෙක්මයි. ඒ කියන්නේ ගුණයයි නැනසයි කියන දෙක එකට යන දෙකක්. ඒක නිසා අර ධනවතාට ගරු කරන්නේ ධනෙ තියෙනකන්නේ, බලවතාට ගරු කරන්නේ බලේ තියෙනකන්නේ. අපි ওই මැති යමිත උරුණු ගරු කරන්නේ බලේ තියෙනකන් විතරයි. ඉතින් බලේටනේ ගරු කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ගුණයට ගරු කළා නම් ඒගොල්ලෝ බලයේ ඉන්න කොටත් ඒ ගෞරවය ලැබනවා. එහෙමම බලයෙන් පහ වුණ දවසටත් ගෞරව ලැබනවා. ඕක තමයි තෝරගන්න ඕනන්නේ. ඉතින් අර කතා කරපු නෝන මහත්මියට මට කියන්න තිබු ගුරුතුමියක් කිව්වනේ. ඒක පෙරපාසලකද කොහොද ගුරුතුමියක් කියලා. ප්‍රාථමිකංශේ. ප්‍රාථමිකංශේ. ප්‍රාථමිකංශේ දරුවන් ගැන නම් කියන්න තියෙන්නේ ඔය දරුවෝ ඉගෙන ගන්නේ දැනුම ලබන්නේ නෙමෙයි, ඉගෙන ගන්නේ තමන් ඇහෙන් දකින දේ සහ කනෙන් අහන දේ තුලින්. ওই ඉන්ද්‍රයන් දෙක තමයි සක්‍රිය වෙන්නේ පුංචි කාලේදී. අපි උගන්නන දේ ඉගෙන ගන්නේ නැහැ. කියලා දෙන දේ අහගෙන ඉන්නේ නැහැ සමහර වෙලාවට. මොකද ඒගොල්ලන්ගේ සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ අර ඉන්ද්‍රයන් දෙක. අපේ ඉස්සර ගෙවල් වල තිබුණා
මේ තරංග මහත්තයා උදේට තාත්තා වැඩට යන්න ලෑස්ති වුණාම කුඹුරට යන්න ලෑස්ති වුණත් එහෙමයි අම්මා අර උමනා කරන අඩුම කුඩුම කියලා නේ කියන්නේ ගෙනියන්න උමනා කරන ඒ ටික ගෙනල්ලා ලෑස්ති කරලා දීලා තාත්තට වඳිනවා දරුවෝ ඉස්සරහා ඒ වැන්දේ තාත්තට ගරු කරන්න කියලාම නෙමෙයි ප්‍රධානම දේ තමයි තාත්තට ගෞරව දක්වන අතරේ අර දරුවන්ට පෙනෙන්න සැලැස්සුවා තාත්තා ගෙදර ප්‍රමුඛයා ප්‍රධානියා ගෘහමූලිකයා ඒ තාත්තට අම්මත් ගරු කරනවා කියලා. ඒ නිසා තමයි දරුවෝ පුංචි කාලේ ඉඳලා තාත්තට ගරු කරන්න පටන් ගත්තේ. ඒ වගේම තාත්තා අම්මට වැන්දේ නැති වුණාට අම්මගේ ಗುಣ තමයි හැම වෙලාවෙම කියන්නේ. පුතාලගේ අම්මා කොච්චර හොඳද බලන්නකෝ පුතාලට කතා කරන හැටි, මට කතා කරන හැටි. ඒ වගේම අම්මා අඳින පළඳින හැටි, ගෙදර හැසිරෙන විදිය. මේවා තමයි ජීවේ. එතකොට ඒකයි මං කියුවේ මේ කන සහ ඇස් දෙක තමයි පුංචි දරුවන්ගේ සක්‍රිය. එතකොට මේවා අහගෙන ඉන්න දරුවෝ කල්පනා කරනවා අපිත් අම්මට ගරු කරන්න ඕනේ, සලකන්න ඕනේ. බුහුමනට ලක් කරන්න ඕනේ කියලා. ඕකම තමයි පන්ති කාමරය තුලත් උනේ. කලින් ඈ දැන් නෙමෙයි. එතකොට ඒ කලින් පන්ති කාමරයට එනකොට දරුවා ගුරුවරයා කියන්නේ ගරු නම්බු ලැබිය යුත්තේක කියන හැඟීමෙන්මයි ආවේ. ඒ හැඟීම දුන්නේ gederi. ඒකයි. අද එහෙම නැහැ. අද වෙලා තියෙන්නේ අර මේ සාරණදාම දෘකයෝ වාගේ විෂය නිර්දේශ ආවරණය කිරීමනේ තියෙන්නේ. පෙර පාසලෙත් දැන් ඕකනේ තියෙන්නේ. හරිද? විෂය නිර්දේශ ආවරණය කිරීම භාෂායි කියන්නේ. ත්‍රයි භාෂා පෙර පාසල් තියෙන්නේ ඒකනේ. මොන ගරු කිරීමද? භාෂාව උගන්නන්නනේ සිංහල දෙමළ ඉංග්‍රීසි උගන්නනවා නම් එතන තමයි දමන්නේ ළමයි. එතකොට අපිට නැති වුණා ගෙදරින්ම ගෙදර ඉන්න අම්මලා තාත්තලාත් ගුරුවරු ගැන කතා කරන්නේ කොහමද? ඒගොල්ලෝ නිකන් නෙමෙයි ගොන්නා නේ ඒගොල්ලන්ට ආන්බෙම් පඩි ගෙවනවා. ඈ අතිරේක පන්ති නම් කරන්නේ ඒවට අපි සල්ලි දෙනවා. ඒ නිසා අමුතුවෙන් ගුරුවරයා එනකොට නැගිටින්න ඕනද? ඈ ගුරුවරයා අමුතු ගෞරවයක් දක්වන්න ඕනද? ඕන නෑ. ඒකට නේ සල්ලි දෙන්නේ. මේ පාඩම ගෙදරදි කියලා දුන්න නිසා ළමයා මොකද කරන්නේ? ඔය පාඩම දැනගෙන තමයි පන්තියට එන්නේ. ආපු ගමන් ළමයාගේ කිසිම ගෞරවයක් නැහැ අර ගුරු භවතුන්ට. ඒ නිසා මතක තියාගන්න ඕන දේ තමයි gederinma මේ වැඩේ පටන් ගන්න ඕන එකක්. අනිත් එක හැම වැඩිහිටියෙක්ම තේරුම් අරගෙන තියෙන්න ඕනේ පුංචිම පුංචි කාලේ දරුවෝ ඉගෙන ගන්නේ කණෙන් සහ ඇහෙන්, දකින්න සහ අහන දේවල් පදනම් කරගෙන කියලා. අපේ සරන්ද හඳුනේ දැන් මේ අපේ නායක හඳුන කියපු දේවලුත් එක්ක ප්‍රාථමිකයට යවන්න වෙලා තියෙන්නේ වැඩිහිටියන්ද කියලා ප්‍රශ්නයක් නැගෙනවා. ඇත්තටම තරංග මහත්තයා කර්ණීයමෙත් සූත්‍රයේ තියෙනවානේ අර නච්ච කුද්දං සමාචරේ කිංචි ඒන විඤ්ඤූ පරේ උපවදෙයි. ඒකේ අර්ථය තමයි කුඩා වූ වැරද්දක් චූටි වැරද්දක්වත් කරන්න එපා අනුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන. දැන් අපේ පඬිතුමාඳුරුත් මතක් කළා වගේ අපි දකින්න පාසල් පද්ධතියේ ඉතින් එකේ පන්තියේ ළමයා සිවුර දැක්කහම දුවගෙන ඇවිල්ලා වඳිනවා. දෙකේ පන්තියෙත් වඳිනවා. අපි සාමාන්‍යයෙන් ද්විතීයික අංශේ ඉඳලා ප්‍රාථමික අංශයට යන්න බයයි. මොකද ඔළුව අත ගන්න කල නැගිටින්නේ නැහැ. හැබැයි ඒ වැඳපු ළමයම හයේ පන්තියට එනකොට අර දන ගහලා වඳින්නේ නැහැ. නැමිලා වඳිනවා. හතේ පන්ති රිද්දි චුට්ටක් වඳිනවා. අටේ පන්තියට එනකොට, නවේ පන්තියේ, දහයේ පන්තියේ යනකොට නිකන් පිටිපස්ස උස්සලා දක් ගාලා ඉඳගන්න. හයි බොන් කියලා. මේක තමයි ප්‍රශ්නේ. මොකද හේතුව අර අපේ පඬිතුමාඳුර මතක් කළා වගේ gedara කතා බහ වෙන දේවල් සහ වර්තමාන මාධ්‍ය තුල ගැවිසී ගත්ත මාධ්‍ය තුලින් දෙන යම් යම් දේවල්. විශේෂයෙන් අන්තර්ජාලය භාවිත කරනකොට. ඊළඟට දරුවෝ දැන් අපි දකින්න දෙයක් තමයි පාසලෙන් අපි මොබයිල් එකක් දුරකථනයක් අත්අඩංගුවට ගත්තාම අම්මා බැන බැන ඉන්නේ ඉදුවල්පතිතුමාට. මේක දීලා තියෙන්නේ මේ ළමයා කොහෙද ඉන්නේ කියලා බලාගන්න. නමුත් අපි දකින්නේ ළමයා ඒකෙන් කරන මහ විනාශකාරී දේවල්. නිසා මට නම් පෙනෙන්නේ මේ ගෞරවය නැති කරගෙන තියෙන්නේ වැඩිහිටිය විදිහට අපිමයි. අපි දරුවාට මේ ගෞරවය කියන එක පාසලෙන් උගන්නන්නට කලින් gederin kaleetu ප්‍රධානම කාරණාව තමයි බුද්ධ වන්දනාව. අපිට ලැජ්ජයි
ගෙවල් සීයක් බැලුවොත් ගෙවල් සීයම සමහර විට පහන පත්තු කරනවා වෙන්න පුළුවන්. මල්වට්ටිය තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි පහන පූජ කරන්නේ. මල්වට්ටිය පූජ කරන්නේ. ඒ තරම්වත් වෙලාවක් නැහැ. දැන් අපි දකිනවා බණගෙවල් වල ධර්මදේශනාවලට අපි යනකොට දරුවෝ නිශ්ශබ්ද කරන්නේ නැහැ නේ අම්මලා තාත්තලා. දරුවා ඔඩොක්කුවට අරගෙන දරුවා ළඟ තියාගෙන දරුවට මේක කියලා දෙන්නේ නැහැ. අපි දන්නවනේ ඓතිහාසික කියවනකොට අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ පුතාට බුදුබණ පදයක් අහන්න රංකහවුණු දහස් ගණන් වියදම් කළා. දැන් රංකහවුණු තියා මේ කටවහගෙන මේක පුතේ අහන්න ඕනේ කියලා පලෙන්දාසි බයිකලුත් ඒ දරුවා දෙවින්දාසි බණගෙදර නිශ්ශබ්ද වෙදී. නමුත් ටෙලිවිෂන් එකේ අර අහක දාපු ඉන්දියන් ටෙලිනාට්‍ය බලනකොට කට වහගෙන දරුවත් කට අරගෙන අම්මත් කට අරගෙන බලාගෙන ඉන්නවා සමාජෙ ගෙදර හොරු පෑන්න එනක දන්නේ නැහැ. සා මට පෙනෙන විදිහට මේකට හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් අවශ්‍යයි. අපි දන්නවනේ කල්යාණ මිත්‍රව හතර දෙනෙක් ඉන්නවා. අත්තක්කායි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කල්යාණ මිත්‍රය අතර පළවෙනි දෙන්න ඕන අම්මයි තාත්තයි. දැන් අම්මගෙන් තාත්තගෙන් ලැබෙන්න ඕන දේ අපිට පෙනෙන්නේ ලැබෙන්නේ නැහැ. දැන් වර්තමාන වෙනකොට ගෞරව කිරීම නැති වෙලා තියෙන ඇඳුම් පැළඳුම් වලින් දැන් පාසල් පද්ධතියට ඕන ඇඳුමක් ඇඳගෙන ඉන්න අවසර දීලා තියෙනවා. මොකද නාගරික පරිසරයේ අම්මලා අවසර ඉල්ලලා තියෙනවා රැකියා ස්ථානයේ ඉඳලා ඒ පාසලට එන්න. ඉතින් අපි දකිනවා මේ ඒ ඇඳගෙන ඉන්න ඇඳුම දිහා බලපුවාම අම්මෙක් කියලා අපිට දැනෙන්නේ නැහැ. අපිට පෙනෙන්නේ නැහැ. දැන් සිරිත් මල් දම වගේ තියෙන පද්‍යවල හරි ලස්සනට තියෙනවා. පෙකණිය වැහෙන්න අඳින හැටි, ඊළඟට ගෞරවයෙන් ඉන්න හැටි, තැනක ඉඳගන්න හැටි, ගුරුවරු පිළිබඳ ඈ. ඉතින් දැන් බුද්ධාගම පොතේ විතරක් නෙමෙයි සෑම පොතකම තියෙනවා මේ ඕවාද සිප්පදානේන සික්ඛාපේති මමංගම්. මට අවවාද කරන, ශික්ෂාව දෙන ගුරුවරයාට මම සදා ගෞරව කරනවා. නමුත් ඒ ගෞරවය ලැබෙන්නේ, ඒක නොලැබෙන්න ප්‍රධාන හේතුව මේ සමාජයේ පොතන හරි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වැරද්ද දැන් හදාගන්නට වැඩිහිටියෝ උරදිනවා මිසක් දරුවන්ට දොස් කියලා වැඩකුත් නැහැ. ඒක පැත්තකින් අපේමයි වැරද්ද වෙලා තියෙන්නේ. මම දකින විදිහට අපේම වැරද්ද සිද්ධ වෙලා තියෙනවා කියන එක අවබෝධ කර ගැනීම වටිනවා. ඒ අවබෝධය තුළින් හෙට දවසේ පටන්වත් සමාජයේ වෙනසක් ඇති කරන්නට තම තමන් හිතට ගත්තොත් ඒ වටී. අපේ ජයසුන්දර පෙරේර මහත්මයාණනි, දැන් මේ කියපු කතත් එක්ක අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරද්දී කිව්වා මේ ඇඳුම සම්බන්ධයෙන්. ඇඳුම විශේෂයෙන්ම කාන්තාවන් පැත්තෙන් කතා කරනකොට තමන් අඳින ඇඳුම තමන්ට ආරක්ෂාව සපයනවා කියලා අපි අහලා තියෙනවා. සමාජය තුළ ඇඳුම වෙනස් වෙලා තියෙනවා, හැසිරීම වෙනස් වෙලා තියෙනවා. මේ දේවල් ගෞරවය ලැබීමට, එහෙම නැත්නම් ගෞරවය ලබන්නට යම් බාධාවක් බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේකෙම තවත් පැත්තක් බැලුවොත් එහෙම අපි බාහිර පෙනුමට ගෞරව කරනවා කියන එකක් තියෙනවනේ. ඒක වෙනම කතාවක්. මෙන්න මේ දෙකත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා ඔබතුමා. ඔව්, ඇත්තටම අපි ඒ බාහිර ආටෝපය කියන මේ දේවල් තුලින් අපේ ගෞරවය අපි නැති කරගෙන තියෙනවා. ඒ වගේම ඒ බාහිර ආටෝපයන් වගේ දේවල් වලට අපි ලොල් වෙමින් ගෞරවය බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාරණා දෙකම ඉස්මතු වෙලා තියෙනවා. මේ හේතුන් මතින් අපි ගොඩාක් වෙලාවට ප්‍රමාද වීම වෙලා තියෙනවා. අපේ ජීවිතය අපි ප්‍රමාද කරගන්නවා. අපේ දරුවෝ, අපේ වැඩිහිටියෝ, මේ සියලු දෙනාම මේ හේතුකටගෙන ප්‍රමාද වීම සිද්ධ කරගන්නවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ හාමුදුරන් වහන්සේලා දෙනම අනුශාසනා කරපු විදිහට අපි ගෘහයේ පැත්තට ගිහිල්ලා ගෙදර කියන තැනින්ම ගත්තොත් ගෙදෙද්දී අපි මේ දේවල් පුරුදු පුහුණු නොකර අපි ඒ සමාජයට යොමු කිරීම නිසා සමාජයේ බොහෝ ගැටුම් ඇති වෙලා තියෙනවා. අපි දැන් දකිනවා මහත්තයා ගොඩක් දරුවෝ මේ සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා ලියුම් අරගෙන විවිධ දේවල් කරලා ඉවරලා ගොඩාක් වෙලාවට විවිධ රැකියාවලට යනවා. රැකියාවලට ගිහිල්ලා සමහරකට දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් ඒගොල්ලෝ ඒ රැකියාවන් අතහැරලා දාලා ගෙදර එනවා. අනේ බෑ අම්මේ, එතන වැඩ කරන්න බෑ අම්මේ, ඒගොල්ලොත් ඒ කටයුතු කරන්න බෑ අම්මේ කියලා ඉවරලා ගෙදර ඇවිදilla කියලා ගෙදර ඇවිල්ලා නතර වෙනවා අරකට යන්නේ නැතුව. ඒකට හේතු වෙලා තියෙන මොකද? අපි තැනකට ගියාම ඒ යන ස්ථානයේ ඒ ඉන්න අයට ගරු කිරීම කියන දේ අපි පුරුදු පුහුණු කළා නැහැ. ඒ දේ පුරුදු පුහුණු නොකිරීම නිසා මොකද වෙලා තියෙන්නේ? අපි අරගොල්ලන්ගෙන් එන චූටි දෙයකට හෝ ඒ දේ අපිට දරා ගන්න බැරුව නම් අපි එතනින් පලා යන්න උත්සාහ ගන්නවා. ඒ වගේ වෙයි විතරක් නෙමෙයි, තව භයානක පැත්තක් විදිහට අපි ගත්තොත් එහෙනම් අපි විවාහ ජීවිතයට සම්ප්‍රාප්ත කරනවා. එතකොට සෑහෙන කාලයක් හොයලා බලලා දෙපැත්ත හදාන් ගලපලා සම්බන්ධීකරණය කරලා අපි විවාහ ජීවිතවලට සම්ප්‍රාප්ත කරනවා. විවාහ ජීවිතවල සම්ප්‍රාප්ත කරුවට පස්සේ මොකද වෙන්නේ? සමහරක් විට ඒගොල්ලෝ හදාගත්තු ඇල්බම් එක ගෙදෙට්ටෙන්ද කලින්
අර ගැහැනුලමය තමගේ මහ දෙට විදිල්ලවරල මේ මට මේ විහාය මේ දර ජීවතල ඉන්න බෑයි ඒගුල්ලොත්තක ඉන්න බෑ ස්වාමය අත්තක ඉන්න බෑ නන්දම්මත්තක ඉන්න බෑ මාමණ්ඩිත්තක ඉන්න බෑ කියලා ගෙදර ඇවිදිල්ල. ඇයි ඒ තැනකට ගිහාම අපි ඉස්සෙල්ලාම අපි තැන සකස් කරගන්න ඕනේ ඒගොල්ලන්ගේ ගෞරවය ලබන්න අපේ ගෞරවය අපි ඒගොල්ලන්ට දෙන්න ඕනේ. මේක අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ මතක් කරපු විදිහට කර්ණීයමෙත්ත සූත්‍රයේ. කර්ණීයමෙත්ත සූත්‍රයේ නිධානගතාවේදී අපිට ගන්න තියෙන්නේ බුදුන් වහන්සේ කමටහන් දීලා අපේ හාමුදුරුවන් වහන්සේලා අර වනයේකට යොමු කෙරුවා ගිහිල්ලා එතන භාවනා කරන්න කියලා. නමුත් ටික වෙලා එතෙන් හාමුදුරු ගිහිල්ලා භාවනා කරන්න උත්සාහ ගත්තාම විවිධ ගන්ධවල එනවා, ශබ්ද එනවා, හාමුදුරන්ගේ හිත එක්තම් කරගෙන භාවනා කරන්න බැරි වුණා. මෙතන හිත එක්තම් කර ගැනීමට අපහසු නිසා මෙතන අමාරුවේ කියලා නැවත විහාරස්ථානට ඇවිල්ලා බුදුහාමුදුරු හම්බ වෙලා බුදුහාමුදුරන්ට මේ කාරණාව කිව්වා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරේ නෑ ඔබට සුදුසුම ස්ථානය තමයි එතන. එතන ගිහිල්ලවල ඔබ එතන ඉන්න අයට පින් පෙද්දෙන්න, පිරිත් දේශනා කරන්න, ඒගොල්ලන්ට පින් දෙන්න, ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න, සහයෝගීතාවය ගොඩනගා ගන්න. එතකොට ඔබට කටයුත්ත ගෞරවය ඔබට ලබන්න පුළුවන්. ඔබ ඉස්සෙල්ලා මේගොල්ලන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවන් වහන්සේලා නැවත වැඩලා පිරිත් කියලා පිරිත් දේශනා කළා, අනිත් අයට පින් දීලා සුහදත්වය වර්ධනය කරගත්තාම ඒ කටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒක නිසා අපිට සෑම අංශයකින්ම ඇඳුම් පැළඳුම් වේවා නික්‍රම වලින් වේවා මොන දෙයකින් වුණත් අපි ඉස්සෙල්ලා අපි ඒ දේ අපේ සංවරභාවයේ අපි අත්කර ගත්තට පස්සේ අපිට නිරායාසයෙන්ම ගෞරවය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ලබා ගන්න නම් අපි ඒ ගෞරවය අනිත් සියලු දෙනාටම එක හා සමානව බෙදා දිය යුතුම වෙනවා. ඔව් මේ විදිහට අපිට කතා බහ කරන්නට සාකච්ඡා කරන්න කරුණු කාරණා බොහොමයක් තියෙනවා. මේ නිසාම අපිට පුළුවන්කම ලැබෙයි ජීවිතේ යම් වෙනසක් වෙනස් අරුතක් ලං කරගන්නට. ඔබත් පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙන්න සජීවීව 011 5 209 299 අපේ සුපුරුදු දුරකථන අංකය අපි ඒ බවත් සිහිපත් කරමින් යන්න සූදානම් වෙනවා ප්‍රධාන පාලක මැදිරියට. ඔබ අපිට මේ මොහොතේ කතා කරනවා කළුතරින් ජයසිංහ මහත්මයා. ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වැඩසටහන වෙනුවෙන්. ආයුබෝවන්. ඔව් ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. මාගේ මහත්මයා දැන් අපි සමාජයේ දැන් අපි දැන් අද වදින ගුරුවරින් අපි ඉස්කෝලේ ගරු කරනවානේ මිස්ලාට. ඔව්. එතකොට අපි අද වදින මිස්ලා දැන් අපේ කාලයෙන් ඒක අපි පොඩි කාලේ වදින මිස්ලාගෙන් අපි ඉහළදියාම පන්තිෙ ඉහළට යනවානේ. එතකොට අපේ මිස්ලාගෙන් උනත් විතරක් තියව අපිට කියන්නේ අපි කියන්නේ අපේ සමාජෙට. අපි පොඩි කාලේ මිස්ලාට වැඳලා ඒක අහුලින් වරන් උඩට එනකොට සමහර මිස්ලා ඉන්නවා අංගපසක දෙයින් අදගෙන ඉහත්තේවත් හරියට අඳින්නේ නැහැ. ඒ පිටේ පිටේ උනත් පේන විදිහ තමයි අඳින්නේ. ඊට තව තියෙන අපේ එහෙම අඳින්නේ ඉඩිය තියෙනවනේ. අපේ මිස්ලා උනත් ඒ කරු කිරීම පියාගන්න ඒ විදිහ කරගන්න ඕනේ. ළමයි කියන්නේ සමන් කාලෙක ඉඳී පේනවනේ. ඒ නිසා අපේ මිස්ලා උනත් මං කියන්නේ ඒ කරු කිරීම පියාගන්න උනත් ඒ අපේ ගුරුවරුන්ගේ ඇත්තම වගේමක් තියෙනවා. ඔව් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අපිට පැහැදිලි බොහොම සුදී අපිට කතා කරාට අපේ හඳුන්නේ දැන් ඒ කියන්නේත් ඇඳුම් පැළඳුම් පිළිබඳව හැසිරීම පිළිබඳව හැම දිනාම තමන්ගේ දේවල් හිතේ තියාගෙන තමන්ගේ තනතුරු තමන්ගේ ගෞරව ලබන්න තියෙන සුදුසුකම් රැක ගන්න ඕන කියන එක ඔබ වහන්සේ ඔව් තරංග මහත්තයා මේ ධම්මචේතිය කියන සූත්‍රයේ එන කාරණයක් තියෙනවා. කොසල් මහ රජුරෝ එක අවස්ථාවකදී ඇවිල්ලා බුදුහාමුදුරන් කියනවා මේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක අල්ලා ඉඹලා ඉඹලා වඳිනවා. කොසල් රජුරෝ වොම හිතවතේ. නමුත් ඔහු සුවිශේෂ වන්දනාවක් කළා. බුදුහාමුදුරන් වහන්සේ අහන මොකද මහ රජතුමනි අද මේ කවදාවත් නැතුව මේ තරම් ආදරෙන් වැඳේ කියලා. ඒ වෙලාවේදී කියනවා මම ඔබ වහන්සේට මේ තරම් ගරුකරනද හේතු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේ සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ ඉතාම සුවිනීත ශ්‍රාවක පිරිසක් හදලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රසස්ත දහමක් දේශනා කරලා තියෙනවා. ඔය විදිහට කරුණු කියාගෙන ඇවිල්ලා අවසානයේදී කියනවා අනේ ස්වාමීනි මගෙන් කාලා යපෙන අය ඉන්නවා. මගෙන් ආරක්ෂාව ලබා ගන්නේ මං තමයි. ඒගොල්ලෝ ඔක්කොටම උදව් පදව් කරන්නේ. මගේ රජමාලිගාවේ මගෙන්ම සියලු දේ ලබාගෙන ඉන්න අයත්
මට වැඩිය ගරු කරන ඔබවහන්සට. ඒක නිසා තමයි මං ඔබවහන්සට මේ තරං ආදරෙන් මේ සිරිපතුල් දෙක අල්ල වැන්දේ, මගේ ගෞරවය පිරිනමන්න කියලා. එතකොට මේ කාරණෙන් පැහැදිලි වෙන දෙයක් තියෙනවා, බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු උදාර බව කියන එක. තරංග මහත්තය මේ බුදුබණ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකවාසීන්ට, බෞද්ධයන්ට නෙමෙයි, ඔක්කොටම දේශනා කළේ මිනිස්සු උදාර පුරුෂයෝ බවට පත් කරන්න. එතකොට මිනිස්සුගේ උදාරත්වය ගොඩ නැගෙන්නේ ඒ මිනිස්සයාට තියෙන ධන සම්පත් අනුව නෙමෙයි, ඒ මිනිස්සයා ලබාගත් දැන උගත්කම් අනුවත් නෙමෙයි, ඒ මිනිස්සයා උපන් කුලයට අනුවත් නෙමෙයි, ඒ මිනිස්සයා තුල ඇති කරගනු ලබන ඥානවන්තව ප්‍රඥා සම්පන්නකම සහ ගුණවන්තකම මත. එතකොට ඒක අනිත් අයට ප්‍රදර්ශනය වෙන්නේ කොහොමද? ඒ පුද්ගලයාගේ හැසිරීමෙන් තහ කතා බහින්. එතකොට සමස්ත වශයෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ කොතනද හැසිරුනේ? ඒ උන්වහන්සේ මහමගණන් වඩින්නේ උන්වහන්සේ ජේතවනාරාමේ හිටපු ක්‍රමයට නෙමෙයි මහමග වඩින්නේ. ඒක ඒ නිසා තමයි ගෞරවය රැකුනේ. එතකොට ඒ නිසාමනේ දැන් අපිට සේකියාවල උගන්ලා තියෙනවා තරංග මහත්තයා පන්සලේ ඉන්න විදිහට සිවුරු පෙරව යන්න එපා පාරට යනකොට, මිනිස්සු ඉන්න තැනකට යනකොට. ඔය අර කතා කරපු දේ ඇඳුම ඒකයි. එතකොට පන්ති කාමරයට යනකොට ගුරුවරයා ගෙදර ඉන්න විදිහට, මගුල් ගෙදරට යන විදිහට, නාන්න යන විදිහේ ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. එයා දැනගන්න ඕන මම යන්නේ ළමයි ඉස්සරහට. එතකොට ළමයාට ඇහැ ගැටෙන්න ඕන මේ ගුරුවරයා කියන තැනැත්තා සුවිශේෂ චරිත ලක්ෂණ වලින් යුක්ත කෙනෙක් කියලා. ඇඳුමින් පවා සුවිශේෂ බවක් පේන්න ඕන. එතකොට දරුවන් ඉස්සරහට විතරක් නෙමෙයි සමාජය හැසිරෙනකොටත් ඒ ඇඳුමේ විශේෂත්වයක් තියෙනවා නේද? සමාජයට යනකොට වෙන වෙන ඇඳගෙන ගියාට කමන්නේ නැහැ. මම කියන්නේ හොඳයි කියලා අනුමත කරනවා නෙමෙයි, එහෙම යන්න ඕන නම් සමහරු යන්නේ එහෙම පෙන්නන්නද නෙමෙයි. තමන්ගේ වසාගත යුතු ශරීරාංග පෙන්නන්නද මෙතන යනවා. මේ රූපවාහිනී මාධ්‍යට ඇවිල්ලා කතා කරන මේ ඒගොල්ලෝනේ ඉතින් අපි හරි අගේ කොට සලකන්නේ ගරු කරන්න පවුල ගැන කතා කරනවා, අම්මා ගැන කතා කරනවා, එයා කොච්චරවත් අර කොට්ටකින් මෙහෙම වහගෙන කතා කරනවා උදාහරණ අම්මා කෙනෙක් වෙන්න කියලා. මෙතනයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා මිනිස්සු ගරු කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තරංග මහත්තයා පුද්ගලයින්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් සහ ඔහුගේ මුවින් පිට වෙන වචනවල ස්වභාවය මත. ඉතින් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ තමයි මේක ඉහළින්ම ප්‍රදර්ශනය වුණේ. උන්වහන්සේ සමස්ත ලෝකවාසීන්ට ඉගැන්වෙත් ඔබ උදාර පුරුෂයෙක් වෙන්න. උදාර පුරුෂයෙක් වෙන්න ඔබට නිකම් බෑ. ඒ සඳහා ඔබ උදාර චරිතවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න. උදාර චරිතයක් ගොඩනගා ගන්න නම් ධර්මානුකූලව තමන්ගේ චරිතය හදා ගන්න. ධර්මානුකූලව කිව්වහම ඔය ඇඳුම් පැළඳුම්, කන බොන විලාසය, තැනකට ගිහිල්ලා වාඩි වෙන විදිය, කතා කරන ආකාරය, අනිත් අය ඇසුරට ගන්න විදි, මේ සියල්ලක්ම ඇතුළත් වෙනවා. ඒ විදිහට අපිට මේ අපේ හැසිරීම, අපේ සිතුවිලි පවා, අපි නැත්තම් අපි මුවින් පිට කරන වචන ගැන පවා අපි කොයිතරම් දැනුවත් වෙන්න ඕනද, ඒ පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. තවත් කෙනෙක් අපිට මේ මොහොතේ දුරකථනයෙන් කතා කරනවා. ආයුබෝවන්, කවුද කොහෙන්ද මේ කතා කරන්නේ? මම විජේ කියලා කෙනෙක්. ඔව් විජේ මහත්මයා, ඉදිරිපත් කරන ඔබතුමාගේ අදහස ඔය ප්‍රශ්නේ. මම සාකච්ඡාවේ ගියා දරුව සම්බන්ධව, කියන්නේ දරුව නමක ගිහිල්ලා ඉන්නවා, දරුව කැඩීට එන්න කරු කරන්නේ නැහැ, ඒ අදහස. මම දකින දෙයක් තමයි, කාරණ දෙකක් තියෙනවා. එකක් අද මුගක් වෙලාවට අම්මා තාත්තාගෙන් කවුරු කෙනෙක් එහෙම නැත්නම් දෙන්නම වෙන්නත් පුළුවන් විදේශී රටවල රැකියාවලට ගිහිල්ලා. මේක ආර්ථික ප්‍රශ්නය තමයි මුගක් වෙලාවට මම ඉදිරියෙන් කියලා බලවන්නේ. ඉතින් එතකොට මේ දරුවෝ හැදෙන්නේ එක්ක ආච්චි සීයලාගේ, එහෙම නැත්නම් අසල් වැසියෝලාගේ, මේ වගේ දරුවෝ වැඩිපුර කාලේ ගියන්නේ අම්මා තාත්තාත් එක්ක නෙමෙයි. ඒ නිසා දරුවන්ට දකින්න ඇහෙන දේ තමයි දරුවෝ ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාගේ අදහස පැහැදිලි, බොහොම සුදුසුයි අපිට කතා කරාට.
ඒ අදහසුත් එක්ක අපේ හඳුන්නේ මං කැමති ඔබ වහන්සේකින් දැනගන්න දැන් මේ අපි කතා බහ කරන දේවල් එක්ක මම දන්න ඔබ වහන්සේ සමාජය පිළිබඳව සමාජයත් එක්කම බොහොම හොඳින් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් විදිහට සමාජයේ තියෙන අත්දැකීම් එක මේ සමස්ත සමාජයට කතා කරන්න පුළුවන් අවස්ථාවේ මේ මාධ්‍යත් එක්ක එකතුලා ඉන්න මොහොතේ ඔබ වහන්සේකින් දැනගන්න මේ කියපු කරුණු කාරණා සියල්ලත් එක්ක අද සමාජයේ ඔබ වහන්සේ දකින කරුණු කාරණාත් එක්ක යම් අදහසක් දුන්නොත් ඒක හරි වටී. මොකද අපි දකින දේවලුත් එක්ක යොත් අපිට තවත් පැහැදිලි වෙනවානේ. දහමේ සඳහන් වෙනවා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධන. සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුන. අපේ විජය මහත්මා ඒ කතා කරපු ප්‍රශ්නෙටත් උත්තරයක් දැන් අපි දන්නවා අලද්ධා යොබ්බනේ ධන තරුණ කාලේ පුළුවන් කාලේ තරංග මහත්තයෝ අපි මේ වේගින් යන්න හදනවා හැබැයි යන්න ඕන පැත්තට නෙමෙයි බුදුහාමුදුරුවෝ උපමා කරනවා මේ දුනුවාය නැත්නම් ඊතලින් විද්දාම ඊතලයේ වේගින් යනවා පුදුම වේගින් යනවා අපි කියනවනේ ඊතලයේ වේගින් යන්නේ කියලා හැබැයි ඒ වේගෙන් ගිහිලා ඊතලයේ කොහෙද වදින්නේ ගහක වැදිලා ටිකක් කාලයක් ගියාට පස්සේ ඊතලයේ ඉදිරියලා බිමට වැටෙනවා. අපි දැනගන්න ඕනේ මේ ඊතලයේ වේගෙන් ගියාට කමක් නැහැ ಗುಣධර්මත් එක්ක. ධර්ම මහත්මයා කතා කරපු කාරණාව ඇත්ත. පාසල් පද්ධතිය තුල සමාජය තුලත් අපි දකිනවා ලොකු ප්‍රශ්නයක්. එක්කෝ අම්මා නැහැ එක්කෝ තාත්තා නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ අර ඊතලයේ වාගේ වේගෙන් යනවා මොනවහරි සල්ලි වැටෙනවා. ඉතින් මුදල් පස්සේ ගියාම වෙන කාරණාව දරුවෝ එක්කෝ දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා අපචාර වලට ලක් වෙනවා. ඉතින් මම නම් දකින්නේ ඒ සමාජ තලයේ තුල අපේ දෙමව්පියන් දරුවෝ හදනවා නම් ඇත්තටම දරුවෝ හදන්න ඕනේ ලැජ්ජ බය ඇති දරුවෙක් බවට පත් කරන්න. ඉතින් සමාජ තලයේ තුල අපි දකින දෙයක් තමයි මේ ඒ සියලු කාරණා වලට අර කරණීය සූත්‍රයේ තියෙන සම්තින්ද්‍රිය දැමුණු ඉඳුරන් අපිට තියෙන්න ඕනේ. වර්තමාන වෙනකොට දැමුණු ඉඳුරන් ඇත්තටම නැහැ. ඒ දැමුණු ඉඳුරන් නැතිකරන්න ප්‍රධාන හේතුව මේ තරඟකාරී අධ්‍යාපන රටාව. තරඟකාරී අධ්‍යාපන රටාව තුළ අම්මල තාත්තලට ඕනකම තියෙන්නේ තමන්ගේ දරුවා යම් තැනකට ගන්න විතරයි. තමන්ගේ දරුවා ගියොත් ඇති. අපි සමානාත්මතාවයේ නැහැ. ප්‍රිය වචනේ නැහැ. කතා බහ කරන්න දන්නේ නැහැ. ඉතින් ඊළඟට අර දේශපාලන අධිකාරිය හරහා දරුවෝ දකින්නේ එකෝ එහාට මෙහාට පණින හැටි ඔයාගේ කාරණා. දැන් උදාහරණයක් විදිහට අපි දරුවොත් එක්ක ගියාම ජයසිරි මහාමුදුරුවෝ වඳින්න. අපි දරුවොත් එක්ක ගියාම දලදා මහාමුදුරුවෝ වඳින්න. අර පරණ සින්දුවක තියෙන අලි වැට ගහලා ගිනි මැල ගහලා ජයසිරි මහාමුදුරුවනේ ඔබ වහන්සේ රැක්ක අපිට දැන් ඔබ වහන්සේගේ රන් වැටින් එහාට යන්න බෑ. අට පිරිකරක් අතේ තිබ්බත් අපිට යන්න බෑ. නමුත් ලෝකෙම හොරකම් කරපු සමහර විට නොයෙක් ජඩවැඩ කරපු දේශපාලකයෝ හොරු මංකොල්ලකාරු දන්නේම නැහැ රන් වැටෙන් එහා පැත්තට ගිහලා ඔළුව ගහනවා ජයසිරි මහපොතේ. මේක දරුවෝ දකිනවා. ඒතෝ දරුවෝ කල්පනා කරනවා ඉතින් අපේ අම්මලට වඳින්නත් බැයි නා. අපිට එතෙන්ට යන්නත් බැයි නා. අපි මේ වැඳල වැඩක් නැහැ. අපි ආගමික පැත්තට හැරල වැඩක් නැහැ. ඒගොල්ලෝ වේගෙන් අනිත් පැත්තට හැරෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න අපි නම් දකිනවා. ඒවා මාධ්‍ය හරහා බොහෝ අය කියන්නෙත් නැහැ. අපේ පණ්ඩිතහරුව මතක් කළා වගේ ඉතින් ගරු කළ යුතු තැන්වලට ගියාමත් ගරු නොකළ යුතු අය ගරු කළ යුතු තැනට යනවා නම් පුංචි එකාට පවා තේරෙනවා මේක මිත්‍යාවක් කියලා. ඒ නිසා මේ මිත්‍යාවෙන් මිදෙන්න ධාර්මික පැත්තට යොමු කරන්න විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපනය. දැන් අපි දන්නවා පහේ පන්තියේ දහම් පාසලේ ළමයි නැහැ. ළමයිගෙන් අහපුවම කියන්නේ අම්මලා එන්න දෙන්නේ නැහැ ඉරිදා උදේ ශිෂ්‍යත්වපත්. දැන් රජයෙන් අනපරත් ගෙනල්ලා තියෙනවා. බෞද්ධ ගඩු දෙපාර්තමේන්තුවෙන් අනපරත් කියන නමුත් දැන් හෝල් වල කරන්නේ ගෙවල් වල කරනවා. ඒ කාර්ද කතා කරන්නේ කවුද වැඩිකාරු? පන්සලේ හාමුදුරුවන් ගෙවල් උඩ ගිහලා දෙගෙන ඉන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අර දසදම්ම සූත්‍රයේ තියෙනවා දරුවන්ට ඒක කියලා දෙන්න ඕනේ. කම්මස්ස කෝමි කම්මදායාද. කම යෝනි කම්ම බන්දු කම්ම පරිසරන. අපිට අපි උපන් තැන අපිට පිළිසරණ අපිට උදව් කරන්නේ කර්මය. ඒ නිසා කර්මයේ කොටස් දෙකයිනේ කුසල පැත්තට යොමු කරනවා වෙනුවට අපි යොමු කරන්නේ අකුසල පැත්තට. ඉතින් පහේ පන්තියෙන් දහම් පාසල් කැඩුනහම ඒ ළමයා හයේ පන්තියෙන් දහම් පාසල් එන්නේ බොහොම කලාතුරකින්. ඉතින් කොහොමද මේවා උගන්වන්නේ? වේගින් යනවා. අපි කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට පිළිමක් යොදන එක තමයි කළ යුතු දේ මම හිතන්නේ. තමන්ගේ දරුවට දහම් අධ්‍යාපනය ලබා දෙන්නේ නැතුව අවසානයේදී තමන්ට දරුවන් සලකන්නේ නැහැ කියලා
දෙමව්පියෝ චෝදනා කරනවා නම් එතන ප්‍රශ්න තියෙන්නේ කාගෙද කියන එකත් හිතලා බලන්න ඕන. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරපු කරුණු කාරණාත් එක්ක අපිට හිතන්න හුඟක් දේවල් තියෙනවා ජීවිතේට. මේ කරුණු කාරණාත් එක්කම දැන් අද මේ සාකච්ඡාව තුළ අද සමාජය අද දවස වෙනකොට මේ වෙනකොට සමාජය හුඟක් වෙනස් වෙලා ගරු කරන්නේ නැති සමාජයක් බවට පත් වෙලා අද සමාජය වෙනස් වෙලා කියන කතාව නිරන්තරයෙන්ම ඇති වුණා. ඒ නිසා මම කැමති ජයසුන්දර මහත්මයාගෙන් විමසන්න අද වගේ නෙවෙයි එදා හුඟක් හොඳයි කියලා තමයි අපි කියන්නේ. ඒක නිසා අපි ඒ අතීතයට ගියොත් එහෙම අපිට දැනගන්න කතා කරන්න හුඟක් දේවල් තියෙයි. අපේ අතීතය ගැන කතා බහ කරනකොට ගොවිතනත් එක්ක ජන ජීවිතය ගැන කතා කරනකොට හුඟක් දේවල් තියෙනවා අපිට. ජන කවියනුත් අපිට උදාහරණ ගන්න පුළුවන් මේ කියන ගරු කිරීම ගරුත්වය පිළිබඳව කතා බහ කරනකොට. ඒ නිසා මම පොඩ්ඩක් කැමතියි ඔබතුමත් එක්ක ඒ අතීතයට ගිහිල්ලා ඒ සුන්දරත්වය පොඩ්ඩක් කතා කරන්න. ඔව්, අපේ ඥානানন্দ පණ්ඩිතහාමුදුරන් වහන්සේ මේ මාතෘකාව හඳුන්වා දෙනකොට උන්වහන්සේ කිව්වා අපි ගරු කරන පුජ්‍යලයොත් ඉන්නවා, ගරු කරන දේවලුත් තියෙනවා, භාණ්ඩත් තියෙනවා, ඒ වගේ දේවල් ගැන. ඒ සෑම දෙයකටම අපේ අතීතයේ ඉඳලම ගරු කිරීම කියන එක තිබුණා. ඒක අපි මෙච්චර වෙලා කතා බහ කරු වගේ අපේ අම්මට තාත්තට ගරු කෙරුවා වගේම අපි හැම වෙලාවම අපේ පොළොවට අපි ගරු කෙරුවා. පොළොවට බැඳා අපි කුඹුරට ගියාට පස්සේ කුඹුරට වඳිනවා, කෙතර වඳිනවා, ගොයමට වඳිනවා, අපි උදැල්ල අතර ගන්න ඉස්සෙල්ල උදැල්ලට වඳිනවා, දෑකත් අතර පොතර වඳිනවා, අධ්‍යාපනය ලැබෙන පොතර වඳිනවා, දායකත්වයට අපි වඳිනවා. මේ හැම දෙයකටම අපි මේ ගරු කිරීමක් සිද්ධ කෙරුවා. ඒ ගරු කිරීම සිද්ධ කළ ඉවර වෙලා ඒකේ ගෞරවාන්විත භාවයේ තුලින් අපි ඒවෙන් ඵල නෙලා ගත්තා. හුඟක් වෙලාවට මට මතකයි අපේ තාත්තලි අපි ගොවිතැන් කරනකොට අපි ගොවිය විදිහට කුඹුර දැනකොට උදේ පාන්දර 4ට 4:30ට 5ට අපි අවදි කරනවා. අවදි කරලා තාත්තා අර ලනු කරල්ලක් හදලා තියෙනවා, ලනු කරල්ල අතර ගන්නවා. ඒකේ අම්මා කොස් ගෙඩිය කඩලි ඉවරලා කොස්ටිය කපලි ඉවරලා ඒකෙන් එන කොහොල්ල ටික අර කොස් ගහේම තැනක ගබඩා කරලා තියෙනවා. ඒ ටික අරගෙන ඉවරලා ඒව රච්චල් ඉවරලා ලණුවේ දිගට ගාලි ඉවර වෙලා මම ලණුව එක පැත්තක් අල්ලන්න ඕනේ, තාත්තා ලණුව එහා පැත්ත අල්ලගෙන ඉන්නවා. අපි දෙන්න නීර දිගින් මේ ලණුව ඇදගෙන යනවා. අර ඒකේ ගොයමට හානි කරන්න ආපු කෘමීන් දඩයම් කිරීම උදෙසා ඒකේ අපි අර සමූල ඝාතනයක් නෙමෙයි සිද්ධ කරේ. ඒ වෙලාවේ ඒකට හානි කරන සත්තුන්ට සත්ව ටිකට තමයි ඒ වෙලාවේ උපක්‍රම වේදලි ඉවර වෙලා ඒගොල්ලෝ නැසීම සිද්ධ කරේ. ඒක ඊට පස්සේ අපිට ආවා අපිට මහා පරිමාණයෙන් ගන්න ඕන විදිහට ගැත්ලා මම අර කිව්වා මේ අල්ලක් වපුරලා මල්ලක් පුරවෝම කියලා. අපි පොඩි චුට්ටක් වගා කරලා මහා විශාල ප්‍රමාණයක් ලබා ගැනීමේ තැනට අපි ආවා. ඒ තැනට ඇවිදිල් වල අපි ඊට පස්සේ ඒ විදිහට වගා කරන්න පටන් ගත්තා. අපි ගොඩාක් අස්වැන්න ගත්තා, අපි ලොකු ගෙවල් හැදුවා, අපි යාන වාහන ගත්තා. මේ යාන වාහන ගත්තට ගෙවල් හැදුවට ඒ ගෙවල් වල දැන් මිනිස්සු නැති වෙලා තියෙනවා. ගෙවල් වල මිනිස්සු ඉන්නවා. ගෙවල් වල මිනිස්සු හිටියට මිනිස්සු හුඟකගේ දැන් වකුගඩු නැහැ. ඒ තතරපත් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා අපි දන්නවා තුනැස්ස, තුන්හිරිය, ගිලාපරා, ගොජිරි, බජිරි, වෙල්මාරුක් මේ වගේ දේවල් තුරණ වලින් ඒව පිරලා තිබුණා. අපි ඒව නෙළුවා. නෙළල ඉවර වෙලා තමයි අපි අපේ කුඹුර අපි සුද්ධ කරලා ඉවර වෙලා අපි අස්වැන්න ගන්න පුළුවන් තත්ත්වයට අපි සකස් කරගනු ලැබුවේ. නමුත් ඊට පසු ආපු විවිධ වල්නාශක නිසා සහ අපි දන්නවා පල්ලඟැටියා අර මඩ කණියගේ ඉඳලා ඌ මේ සත්තු විශාල වශයෙන් අපේ කුඹුරේ හිටියා. කබරෑ හිටියා, වෙන සත්තු හිටියා, අපිට ආධාර කරන ගඩිබිලාගේ ඉඳලා මේ විශාල සත්තුන් ප්‍රමාණයක් අපේ කුඹුරවල හිටියා. ඒ කුඹුරේ ඕනෑම තැනක තියෙන ලියද්දකින් වක්කඩේකින් අපිට වතුර ටිකක් අරගෙන පිපාසෙ සංසිඳුවා ගන්න පුළුවන්කම තිබුණා. අදේ වෙල් අස්සලක තියෙන ඇලකින් දොලකින් වැවකින්වත් අද වතුර ටිකක් බොන්නේ නැති නාන්නේ දාතර පත් වෙලා තියෙනවා. මේ කෘමිනාශක ප්‍රශ්නේ හේතුකටගෙන. ඔව් සමාවෙන්න. ඔව් උපදුම කියන විදිහට දැන් අපිට අහල පහල තියෙන ලිඳකින්වත් වතුර ටිකක් බොන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. මේ අපේම ක්‍රියා නිසා අපිට දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා, කුමාරි හැමි මහත්මිය බත්තර මුල්ලෙන්. ඇය පාසල් ගුරුවරියක් විදිහ තමයි අපිට මුණ ගැහෙන්නේ ප්‍රධාන පාසලක. ඔබතුමීට කතා කරන්න පුළුවන්. ආයුබෝවන්. ආයුබෝවන්. අවසරයි හැමදෙරෙන්නේ. මම ඇත්තටම කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. ඇත්තටම මට දැන් මගේ ගුරු ජීවිතයේ අවුරුදු 26ක් පමණ වෙනවා. ඇත්තටම මට පුදුමාකාර දුකක් දැනෙනවා. අපි මේ දරුවන්ට මේ මොනවද දැන් උගන්වන්නේ කියන එක. මොකද කිසිම මේ ඒක මම දන්නේ කොතනින් ඒක අපි පටන් ගන්නම් කළ යුතුද කියලා. කවමදාවත් මම දැකලා තියෙන එකම ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපේ පාසලේ තියෙන එක දුර්වල සාහයක එක පන්තියක ඉන්නවා ළමයි 50ක් විතර සාදීන් තින්නක වගේ පැක් කරලා ඒක එන්න ප්‍රශ්නය. නමුත් මේ
අපි සමහරලාට පන්තියට ගිහම ළමයා අපි ඉස්සර ගුරුවරයා ඇසින් එනකොටම නැගිටිනවා. නමුත් දැන් සමහරලාට අපි පන්තියට ගිහින් අපි නැගිටවන්න ඕන ආයි බොවන් කියවන. ඊට පන්තියෙන් පිටස් වෙනකොටම අපි ආයි බොවන් කියන්න අපුතේ නැගිටින්න ගිහන මන් යනවා ආයි බොවන් කියන්නකො. ඔය තත්ත්වෙට ඊළඟට මන් දැක්ක තව දෙයක් තමයි අපේ හාමුදුරුවනේ මේ පවුල් වලින් දැන් අපි දන්නවා අපේ සමහර වෙලාවට ගොඩාක් පවුල් වල ඉන්න එක ළමයා නැත්තම් දෙන්න. ඇත්තටම මේ ළමයින්ට දෙමව්පියෝ බයයි. ළමයින්ට දෙමව්පියෝ බයයි. ඉතින් මේ ළමයින්ට අවවාදයක් කරන්න බයයි, කිසි දෙයක් කියන්න බෑ. එක්කෝ ගිහින්ලා බෝච්චියට පැනේ, එක්කෝ ඉල්ලන් ඇරේ. ඉතින් ඒ තත්ත්වය මත ළමයි ඇත්තටම ගෙවල් වලින් දෙන ආභාෂයේ පාසලක ගෙදරගෙන ඇවිල්ලා තියෙනවා. අපිට ගහන්න බෑ, බනින්න බෑ. ඒක කාරණයක්. අපි අධිචේ ගහන්න බැන්නොත් එක්ක මානව හිමිකම් යන්න ඕන. ඇත්තටම අපි ගුරුවරු වශයෙන් අපි අන්ද අසරණ තත්ත්වයකට වැටිලා තියෙනවා මේ පාසලේදී. සමහර විට ඒක කාරණයක්. ඊළඟට ඇත්තටම සමහර අවස්ථාවලදී අපිට ඇත්තටම අපිට දකිනවා. දැන් අපි ඇඳුම් ගැන කතා කරනකොට අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා පාසලට පැමිණෙනවා. මම ප්‍රධාන පෙළේ පිරිමි පාසලක උගන්වන්නේ. මේ දෙමව්පියෝ එනවා මම දන්නේ කොයි විදිහට මේ ඇඳුම ඇඟට දාගත්තද කියලා. ඉතින් ඇත්තටම ඇවිල්ලිවර වෙලා ඔය මේ ළමය අරගෙන යනකොට මේ එක උදාහරණයක් මේ මට එක පෞද්ගලික මේ ළඟට ගෙනල්ලවම මේ අම්මට අවවාද කරා ඔයා එන්නේ මේ පිරිමි ළමයින්ගේ පාසලකට පොඩ්ඩක් ඔය ඇඳුම ගැන බොහොම ස්තුතියි ඔබතුමිය කරුණු කාරණා ගණනාවක් අපිට පැහැදිලි කරලා දෙනවා. එතුමිගේ අත්දැකීම් එක්ක අපි සාකච්ඡා කරපු යම් යම් කාරණාත් එතුමියත් අපිට පැහැදිලි කරලා දුන්නා අත්දැකීම් ආශ්‍රයෙන්. මං කැමති අපේ හඳුරන්නේ මේ කියපු කරුණු කාරණාත් එක්ක විශේෂයෙන්ම අපේ නෙළුවකන් ඥානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාර්ගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විදිහට ගුරුරුන්ට නිරන්තරයෙන් උපදෙස් දෙන එවැනි පාඩමල පවත්වන කෙනෙක් විදිහට යම් අදහසක් මේ ගුරුතුමිය කියපු දේත් එක්ක කතා කරනවා. තරංග මහත්තයා, අය ගුරුතුමිය කියන අදහස් ඔක්කොම හරි. දැනට ප්‍රායෝගිකව අපිට දකින්න පෙනෙන දේවල් දැන් මේකම තමයි අපි මේ මුලින්දලා අපි තුන්දෙනාම මේ අවධාරණය කරන්න මහන්සි ගත්තෙත් මෙතෙන්දි මට මේ එකතු කරන්න කාරණයක් තියෙනවා. ඒ තමයි එක කාරණයක් අපි ඉගෙනුම කියලා කියන දේ එකක්, දැනුම ලබා දීම කියන එක තව එකක්. දැන් අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ ඉගෙනුමට නෙමෙයි දැනුම ලබා දීම සඳහා. දැනුමින් සන්නද්ධ කරපු පුරවැසියු ටිකක් බිහි කරන්න. ඉගෙනුම කියලා කියන්නේ දැනුම නෙමෙයි. ඉගෙනුම කියලා කියන්නේ තරංග මහත්තයා දැනුම ලබා ගත්තම ඒ ලබාගත් දැනුමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන කොටස තමයි ඉගෙනුම. ඒකයි. එතකොට ඉගෙනුම ලබන ක්‍රමවේදයන් තියෙනවා. ඒක ඔය එතුමියක් දන්නවා ගුරුතුමියක් හැටියට මේ ගුරුවරුන් විශේෂයෙන් කියනවා මෙන්න මේ ක්‍රමවේදයන් වලින් තමයි ළමයි ඉගෙන ගන්නෙ. ළමයින්ගේ වයස් මට්ටම් අනුව ළමයි ඉගෙන ගන්න ක්‍රමවේදයන් වෙනස්. හැබැයි අපි ඒක න්‍යායක් හැටියට දැනගෙන හිටියට අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අසීරුතාවයන් තියෙනවා ගුරුවරු හැටියට. ඒ මොකද දැනුම කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ තියෙන නිසා ඒකටම බාධා පමුණුවන්න, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වන තත්ත්වයේ පුරවැසියෙක් ගොඩනගනවා කියන එකට ගුණ සම්පන්නකමින් යුක්තව, ප්‍රඥා සම්පන්නකමින් යුක්තව පූර්ණ පුරවැසියෙක් ගොඩනගනවා කියන එක මූලික අධ්‍යාපන ප්‍රතිපත්තිවල තිබුණට අද ඒක ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. ඒකට බාධා පමුණුවන්නම මේ sannivedanaye තියෙන දියුණුව කියන එක තොරතුරු හුමාරු වීම. ඒකනේ sannivedanaye. එතකොට අපිට ලෝකයේ විවිධ රටවලින් ගලාගෙන එනවා ගොඩාක් තොරතුරු ක්ෂණිකව. එතකොට අපි ගන්නේ දියුණු යයි සම්මත රටවල තියෙන තොරතුරු ටික. මොකද ඒ රටවල් දියුණුයි කියනවනේ. දියුණු රටවල තොරතුරු අපිටත් හරියනවා කියලා අපි ගන්නවා. උදාහරණයක් කිව්වොත් මම ඕස්ට්‍රේලියාවෙන්ම මම ගියා පාසල් කීපයක් බලන්න. මං ගුරුවරයෙක් නිසා විශ්වවිද්‍යාල දෙකක් බලන්න ගියා. පාසල් වලට ගියාම තරංග මහත්තයා ළමයි වාඩි වෙලා ඉන්නේ හැම ළමයෙක් ඉස්සරහම තියෙනවා ලැප්ටොප් එකක් මේස උඩ පොඩි පන්ති වල. ළමයි ඉන්නේ මෙහෙම මේ මං වාඩි වෙලා ඉන්නවා වගේ වාඩි වෙලා කකුල් දෙක ඉස්සරහ ඩෙස්ක් එක උඩ තියාගෙන ඉන්නේ ගුරුවරයා එනකොට.
ගුරුවරයා ආව කියලා අමුත්තක් නෑ, කකුල් බිමට ගන්න නෑ. ඒගොල්ල උඩ තියාගෙන ඉන්නවා. ගුරුවරයා ඇවිල්ලා වැඩේ පටන් ගන්නකොට අර ලැප්ටොප් එක ක්‍රියාත්මක කරන්න ඕන නිසා කකුල් දෙක පල්ලේ අරද. එහෙම නැතුව මම නැගිටලා ගුඩ් මෝර්නින් කියලා එවුව මොකුත් නෑ. මම දැක්කේ නෑ. ඒක වෙනම සංස්කෘතියක්. දැන් අපිට ඕව තමයි යොලාගෙන ඉන්නේ මේ sannivedanaya හරහා, මාධ්‍ය හරහා. ඒව දැක්කම සමහර චිත්‍රපටි වලට මේක අන්තර්ගත කරලා එනවා. ඔය එක එක රටවලින් එන නාට්‍ය වලට මේව අන්තර්ගත වෙලා එනවා. එතකොට අපේ දරුවෝ ග්‍රහණය කරගන්න දේ තමයි ඒව තුළින් අපි මොකටද නැගිටින්නේ ටීචර්කට? අපි මොකටද වඳින්නේ? අර ළමයි නැගිටින්නේ නැහනේ. ඉතින් ඒ ළමයින්ට දඬුවමකුත් නැහනේ. මුකුත් වැරද්දක් වෙන්න බෑ, දඬුවමක් දෙන්න. එහෙම මුකුත් නැහැ කියන මේ සංකල්පය දරුවන් තුළට එනවා. ඒ නිසා මේක මුළුමනින්ම ඇත්තටම අපේ රටට ගැළපෙන ආකාරයට සකස් කළ යුත්තක් කියන එක තමයි මට කියන්න දෙන්නේ. දැන් මේ යන විදිහට නම් තව ටික කාලයක් යනකන් තේ. දැන් ඉතින් අර ගුරුතුමිය කිව්වා වගේ සමාහලවට දරුවෙකුට දඬුවමක් කරා කියන්නකෝ. වැරද්දක් හරි ගස්සන්නනේ දඬුවමක් කරන්නේ. දඬුවමක් කරපු ගමන් වෙන්නේ මොකද? ඊළඟ දවසේ දෙමව්පියෝ වෙලා පාසල වට කරනවා. ඔව්, ඒ ගුරුතුමිය අයින් කරන්න කියනවා. නඩු දානවා. එහෙම නැත්තම් මග රැකලා ගන්නවා. ඒකයි. මේවා සකස් වෙනතුරු මං හිතන්නේ අපි මේක කොච්චර කතා කළත් අපට මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න නැතුව අපි බලාපොරොත්තු වෙන ඔදවත්, තෙදවත්, ප්‍රාණවත්, අංග සම්පූර්ණ පෞරුෂයකින් හෙබි මානවයෙක් මේ සමාජයට දායාද පුරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි උත්සාහ කරනවා සමාජයේ එක්කෙනෙක් හෝ වෙනස් වුණොත් සමස්ත සමාජයේ යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා. මාධ්‍ය ආයතනයක විදිහට දැන් නිරන්තරයෙන්ම කතා කිරීම තුළින්ම තමයි අඩුමතර මේ මැඟීමක්වත් දෙන්න පුළුවන්. දැන් සාකච්ඡාවේ බොහෝ අවස්ථාවලදී මාධ්‍යයටත් චෝදනා එල්ල වුණා. ඒක සාධාරණයි. හැබැයි අපි මාධ්‍ය ආයතනයක් විදිහට අර බොළඳ විදේශ රටවල් වලින් ගෙනවූ හඬ කවපු නාට්‍ය පෙන්නලා සමාජය වැරදි මාර්ගයකට ගේන්න උත්සාහ කරන්නේ. අපේම දේවල් එහෙම නැත්නම් සමාජයේ යහපත් දේවල් තමයි කරන්න හැමදාමත් උත්සාහ කරන්නේ. මාධ්‍ය වගකීම ඉටු කරන තවත් එක අවස්ථාවක් තමයි මේ වැඩසටහන. දැන් අර කියපු අවරගණේ නාට්‍ය නැත්නම් වෙනත් රටවලින් එන මේ වෙනදා අර වඳින්න අම්මට තාත්තට වඳින්න නැතුව ඉන්නේ. දැන් අර ඉන්දියාවේ කරනවායි කකුල් දෙක අල්ලලා නිකන් කකුල්ට අත තියලා යන. ඒ විතරක් නෙමෙයි තරංග මාත්‍ය අම්මා කරන හොර වැඩවලට ওই නාට්‍යවල තියෙනවා. මම කියන්නේ අම්මා කරන හොර වැඩ තාත්තට අහු වුණාම පොඩි පුතා තමයි අතරමැදිය හැටියට යොදාගන්නේ. ඒක හොර වැඩක් නෙමෙයි අම්මා මේකයි කරේ කියලා බොරුවක් කියන්නේ. ඒකයි මේකේ තියෙන භයානකකම. ওই එකක් මං කිව්වේ. එතකොට බලන්නකෝ අපි මොන තරම් මේ මාතෘත්වය කියන එකේ ගෞරවය කියලා සලා තියනවද? පීතෘත්වය කියන එකේ ගෞරවය කියලා සලා තියනවද? මේවා ගැන තමයි අපි නැවත හිතන්න ඕනන්නේ. ගෙවල්ල මේ අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන අම්මලා තාත්තලා වුණත් කල්පනා කරලා බලන්නකෝ. ඔබ ඔබේ දරුවන් ළඟ තියාගෙන නරමුණේ නාට්‍ය වලින් ඔබ මොන තරම් විෂ බීජ ගොඩක් මේ දරුවන්ගේ ශරීර සිතට දෙනවද කියලා. ඒක නිසා හැමදිනාටම හිතන්න, කල්පනා කරන්න කාලය දැන් හරියටම හරි. Taman නරඹන වැඩසටහන්, තමන් නරඹන ටෙලිනාට්‍ය වේවා, මේ දේවල් වලින් මොනවද සිද්ධ වෙන්නේ, තමන්ට කෙසේ වෙතත් තමන්ගේ දරුවන් ගැන හිතලා යහපත් දේ තෝරා බේරා ගන්න දෙමව්පියන් වැඩිහිටියන් විදිහට සිත ප්‍රියා කළ යුතු කාලය එළිබිලා තියෙනවා. විරාමයකට යන්නත් ඕනේ. ඊට පෙර ආතෝ ඉතමත් ඉක්මනින් මම අපේ ගෞරවනීය සරණන්ද ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. උන්වහන්සේ මගේ එක අධ්‍යාපන හැවදාපු එක පාසලක දැන් නියෝජ්‍ය විදුහල්පතිතුමා විදිහට කටයුතු කරනවා. ඒ වගේම මගේ දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා මේ දේවලුත් එක්ක ඔබ වහන්සේට පාසල, දහම් පාසල මේ දේවල් එක්ක සමාජයේ යහපතට ගේන්න, යහපත් කරගන්නට දරුවන්ට මඟ පෙන්වන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් විදිහට මම කැමතියි දැනගන්න. අද සමාජයේ මේ ගෞරව කරනවා කියන එක වෙනස් වෙන්න පාසල, දහම් පාසලෙන් ඈත් වෙන දරුවන් ගැනත් සහ ඒ සමගම ඉඳලා ඉන්න දරුවන් ගැනත් කතා කරොත් හරි වටේ අපේ හතරනේ. දැන් ඇත්තටම මම සතුටු වෙනවා තරංග මහත්මයා පිළිබඳව ඒ ආවර්ජනය කිරීම පිළිබඳව අපි දකිනවා. අපි පඬිතාන්නේ අපි බොහොම දුෂ්කරව දහම් පාසල කරනකොට ඒ දහම් පාසලේ අපි අර කියනවනේ හැදෙන ගහ දෙපෙත්තෙන් තේරෙනවා කියලා. මේ තරංග පුතාලා මේ ඇත්තෝ වැඩ කරන විදිහෙන් අපි දැක්කා ඒ ගෞරවය. ඒ පොඩි කාලේ ඉඳලා තිබිච්ච ගෞරවය අදටත් එහෙමයි.
ඒ ගෞරවේ නැති වෙලා නැහැ. ඒකට හේතුව මම දකින්නේ දෙමව්පියන්ගේ සුපරීක්ෂාව. දැන් අර ප්‍රසිද්ධ පාසලක ගුරුතුමිය මතක් කළා වගේ අපි දැන් දකිනවා පන්තිදානේ පිරිමි දරුවෝ උදේ 7:30 විතර වෙද්දී හරි ප්‍රබෝධමත්. හැබැයි 9 විතර වෙද්දී අර ටීචර් කීප් එක හරි පන්තියෙන් නැගිටින්නේ නැහැ. තේරුමක් නැහැ. පරීක්ෂා කරලා බලනකොට යට ඇඳුම අස්සේ තමයි දුංකල කුඩු කරලා පොට්ටනිය හදාගෙන තියෙන්නේ. අපි මේ අපිට දැනෙන දේවල්. ඊළඟට ත්‍රිවිල් පාක් එකේ ත්‍රිවිල් එකේ අය තමයි දරුවන්ට සිගරට් එක ගෙන දෙන්නේ. මේ පාසල්වල තියෙනවා මේ වැසිකිළිවල මේ කාලේ කුප්පි සිගරට් කොට ඒවා ගුරුවරු බීල වෙන්න බෑ. අපි දකිනවා. ඉතින් ඒ තුල සුපරීක්ෂාව නැතිකම. දෙමව්පියන්ට වඳිනකොට දෙමව්පියන්ට තේරෙනවා නම් කලිසම සට්ටමින් පල්ලෙහාට තියෙන කියලා පේන්නේ නැති වෙනවා නම් ඊළඟට දෙමව්පියෝන්ගේ ගෙදරින් ඉඳලා බසෝල්ට ගෙඳලා නෙමෙයි නෙන්නේ හොණ්ඩේ හාට කරලා මෙහාට කරලා ටින්ට් කරලා එහි බැමිහින් කරලා නියපුතු පාට කරලා මේ මේවා තුල තමයි මං හිතන්නේ දැන් ඒ ළමයාට ඕන වෙලාවක පුළුවන් සැලුන් එකකට ගිහිල්ලා ටේලර් ෂොප් එකකට ගිහිල්ලා යුනිෆෝම් එක ගලවලා ඇඳුමක් අඳගෙන යන්න. ඇයි යුනිෆෝම් එකට දැන් පඬිතහාරුයි මමයි බලපුවාම අපි දෙන්න කොණ්ඩේ වවගෙන ආව නම් අපි දෙන්න හරි අවලස්සනයි. ආමුදුරු කෙනෙකුට ගැලපෙන මේ සිවුරට ගැලපෙනවා හිස බාලා පිළිවෙලකට ඉන්න ඕන සිවුරට. ඒ වගේ යුනිෆෝම් එකට කොටට කොණ්ඩේ කපලා චාම් ඇඳුමකින් සැරසුනහම එයාට ආයේ කවදාකවත් මේ අර විලාසිතාවක් ඇඳගෙන ඉන්න බෑ. නමුත් අපි දකින්න දෙයක් තමයි උදේට ඉස්කෝලේ යනවා කියලා චිත්‍රපටියක් බලන්න යන්නේ. මෙතන ලොකු ගැටලුව හාපැටවුවාගේ ළමයි හදන්නේ. අපිට දැන් මානුහිමිකම්ගෙන් ඉවල තියෙනවනේ අත උස්සන්න ඕන ප්‍රමාණය අංශක 80යි. ඉතින් අපි කොනමානයක් ගන්න වෙනවා ළමයිකට ගහන්න කලින්. නැත්තම් දඬුවම් කරන්න පුළුවන්. ඉතින් ගුරුවරුත් කල්පනා කරනවා මොකද අපි ගහන්නේ? අපි මොකද හිරේ යන්නේ? අපි මොකද බැනුම් අහන්නේ? ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නය තුල අර පඬිතාරු මතක් කළා වගේ අපේ රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් එක්කෝනේ. ඒ වගේම තමයි දෙමව්පියෝ ඔය මොනවා කතා කළා දෙමව්පියෝ තමන්ගේ දරුවාට විපත්තියක් වෙච්ච තැන ඒ දරුවා වැරදි වුණත් දරුවා නිවැරදි කරනවා. ප්‍රශ්නයක් අහපුවම කියන්නේ අනේ පොඩි එකා ගෙදර නම් එහෙම නැහැ හාමුදුරුවනේ. නමුත් ගෙදර එහෙම නැතුණාට සිංහල දුම්කොල කුඩු කරලා හුණු එක කලවම් කරලා ඒක තොලයට තියාගෙන මහා විප්‍රකාරයක් කරනවා. ඉතින් කුඩුවලට පෙතිවලට ලොල් වෙලා අන්තිමට නාස්ති වෙනවා. වේවුලලා මැරෙනවා. පිටණි විනාඩි 5ක් ඉන්න බෑ ඇසෙම්බ්ලි ළමයි කලන්ත හැදිලා වැටෙනවා. ඒකට හේතුව අහනකොට පොඩි ළමයි දෙන උත්තරය තමයි ඊයර අම්මලා ටීවී බලලා රැවුණා රුපියල් 50ක් දුන්නා කැන්ටිමින් ගන්න. එතකොට ඇසෙම්බ්ලි වෙනකොට මේ ළමයට කන්න වෙලාවක් නැහැ. ඔයාගේ මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් නාගරික පරිසරයේ ඉන්න අපි නම් දකින්න දෙයක් තමයි ළමයින්ට ඕනවට වඩා නිදහස දීලා තියෙනවා. ළමයි ගැන ඕනවට වඩා දෙමව්පිය විශ්වාස කරලා තියෙනවා. ඒ විශ්වාසය තුළ ළමයි හරියට බොරු කියන දෙමව්පියන්. දැන් මේ තරංග මහත්මයලා අපි දකින්න මේ දවස්වල දාම් පාසල් යනවා වෙලාවට ගෙදර යනවා වෙලාවට අපි දකින්නවා පාසල් පද්ධතියෙත් එහෙමයි. ඒ නිසා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. අද මේ සියත රූපాయని අපිත් එක්ක වැඩසටහන් මේ වුණා. ඒ වගේ දරුවෝ ගොඩාක් ඉහළට ගියා ඉන්නවා. දැන් වෙලා තියෙන ලංකාවේ ප්‍රසිද්ධ පාසල් ගත්තාම ඒ ප්‍රසිද්ධ පාසල් කියයි සම්මතේව තුල අර ගමේ තියෙන පාසල් වලට වඩා මහා ව්‍යසනකාරී දේවල් තියෙනවා. ඉතින් ඒවට පිළියමක් නැහැ. ලොකු තැනට කවුරුත් ඇඟිලි ගහන්න බයයි. නීතියක් නැහැ. පිරිහිලා. ඉතින් ඒ නිසා ඒව මහා ගැටලු. ඒවට උත්තරේ තමයි පඬිතරු මතක් කළා වගේ කතිකාවතකින්මයි එන්න ඕනේ. දෙමව්පියමයි තේරුම් ගන්න ඕනේ. එකා යකා කියලා ඉන්නේ නැතුව අර පිම්මද පුතුන් සියයක් ලදුවත් නිසාලු. ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ හිතා ගරු කියන සංකල්පෙ ගේන්න ඕනේ. සියත නාලිකාව මාධ්‍යකින් කළ යුතු මෙහෙවර ඉටු කරමින් යාත්‍රා වැඩසටහන වැඩසටහන් 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරපු පළවෙනි පියවර අවසන් කරලා කෙටි විරාමයකට පස්සේ අපි දෙවෙනි වැඩසටහන් පියවර ආරම්භ කරලා යාත්‍රා දැන් මේ ගමන් කරන්නේ දෙවෙනි වකවානුවේ. දැන් අපි මාස ගණනාවක් මේ වැඩසටහන තුලත් ඔබව මුණ ගැහෙනවා. හැමදාමත් සඳුදාවේ රාත්‍රී 10ට අද දවසේ අපි කතා කරන්නේ ගෞරව කිරීම කියන මාතෘකාව සම්බන්ධයෙන්. මේ ගැන කතා බහ කරනකොට අපි අතීතයට යලිත් වතාවක් ගමන් කරමින්ම වැඩසටහනේ අවසන් විනාඩි කිහිපයක් එකතුල ඉන්න මොහොතක මම ආරාධනා කරනවා ජයසුන්දර පෙරේරා මහත්මන්ට මේ පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරලා වැඩසටහනේ අවසානය කරා ගමන් කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න කියලා. ඔව් මේ මට කියන්න තියෙන මේ ගරු කිරීම කියන දේ තුලින් බොහෝ විට අපේ මේ ජීවිතේට ආරක්ෂාව ලැබිච්ච අවස්ථාවල් අපි දැකලා තියෙනවා. අර තුම මතක් කරපු දේ අපි අර ජනකවියක් අහලා තියෙනවා අර අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ දුර සිට යන ගමන් තනිමග කිම්ද නගෝ ඉඳලා විටක් කාලා යමුද නගෝ කියලා වරලා ඒ කවිය. ඒක කිව්වහම දැන් අපිට ඒක පේනවා අර ගෙබිලියක් තමයි ස්වාම පුරුෂයාට
ආහාරට ගේන් දීලිපරලා මෙයා තනිමග කරුවල වැටෙන වෙලාවේ, වැස්ස වැටෙන වෙලාවේ, අඳුරු වෙලාවේ, ගොම්මන් වෙලාවේ මෙයා ඉක්මන් ඉක්මන් කරලා තමගේ ගෙදෙට්ට යන්න යනවා. මේ යන්න යනකොට තමයි අතරමගේදී අම්බලමකේදලා අර සල්ලාල තරුණේ මෙයාට මේ විදිහට යෝජනාවක් කරන්නේ. දැන් අපි දන්නවා අද වර්තමාන සමාජයේ නම් ඒ වගේ වචනයක් කියාපු ගමන් ඒකට එකට එක කියලා මහා දුරදිග ගිහිල්ලා පොලිස්සු ගිහිල්ලා උසාවි ගිහිල්ලා මහා විශාල විජ්ජුම්බරයක් වෙන්න තියෙන තැනක්. මේ තැනත්තේ බොහොම ඥානාන්විතව ගරු කිරීම කියන මේ දේ තුලින් එයා විශාල ආරක්ෂාවක් ඒ වෙලාවේ ලැබුවා කියලා ඒක සඳහන් වෙලා තියෙන පිළිතුරු කවිය තුලින්. අල්ලාගෙන නෙරිය මඩතවරෙන අල්ලාගෙන නෙරිය මඩතවරෙන හින්දා අල්ලාගෙන දෙතන බිනිඳුගේ කිරි හින්දා බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්යන් අයියන්ඩි ගම රට දුර හින්දා යන්යන් අයියන්ඩි ගම රට දුර හින්දා මෙයා මේ අවස්ථාවට උචිත විදිහට පරිසරයේ සකස් කළා. මෙයා අවසාන පදේ විදිහට කියන්නේ යන්යන් අයියන්ඩි කිව්ව ගමන් එයාට මතක් වුණේ තමාගේ එකසෝපන් සහෝදරිය අයියන්ඩි කියලා කතා කරන්නේ සහෝදරියක්. මෙයා නැවත හැරිලා අර තැනතේ දිහා බලනකොට තමන්ට මතක් වුණේ තමාගේ නංගි. එතන ගෞරවාන්විත භාවයක් එයා ගරු කෙරුවා, මෙයාටත් ගෞරවාන්විත භාවයක් ඇති වුණා. ඇති වෙලා එතන ලොකු ආරක්ෂාවක් ඇති වුණා. ඒක නිසා අපිට අපේ ජීවිතත් ආරක්ෂා කරගෙන අනිකුත් දේවලුත් ආරක්ෂා කරගෙන අපිට සදාචාරයත් ආරක්ෂා කරගෙන යන්න පුළුවන්කම තියෙන මේ ගරු කිරීම කියන දේ තුලින් ඒක අපි හැම මොහොතකම අත්දකින්න ඕනි. අත්දකින් තුලින් අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාගේ වගේ ඇගේ වියත්තයගේ අනුශාසන අවවාද තුලින් අපි ඒදී අපේ ජීවිතයට අරගෙන ජීවිත සකස් කර ගැනීමයි කළ යුතු වන්නේ. ඒ ඔබතුමන්ට අවසාන විනාඩි කිහිපයක් එක්ක අපි රැඳිලා ඉන්නේ. මම තමත් ගෞරවණ ආරාධනා කරනවා අපේ සාරණන්ද ගෞරවණ ස්වාමීන් වහන්සේට මේ සියල්ල එකතු කරලා සම්පූර්ණ කළා අවසානය කරා ගමන් කරනවා. මම හිතන්නේ මේ ගෞරවය ගැන කියනකොට අවසාන වශයෙන් මට හිතුන අපිට තියෙනවා පින්කම් 10ක් දවසකට කරන්න. දාංශීල් භාවනා, පින් දෙනු අනුමෝදනා, බනසනු දේශනා, පිදියේ උත්තං පුදුන් සමනා. එතන තියෙනවා පිදියේ උත්තං පිදී. මම මේකට අවසාන වශයෙන් කියන්න කැමතියි මේ භික්ෂු සමාජයේ. භික්ෂු සමාජයේ අපි ඉතාමත් ගෞරව කරනවා. මං උනත් දැන් පඬිතාවරු වැඩම කරපු ගාන දණින් වැටිලා වැන්දා. ඒ වගේම භික්ෂු සමාජයේ වැඩිහිටියන් ගෞරව කරනවා ඉතාමත් හොඳට. අපි කොහෙවත් ඉපදිලා කොහෙවත් හැදිලා වැඩිලා මහාන වෙච්ච තැන සමාහිත ලොකු හාමුදුරුවෝ කොහෙවත් ගමක, පොඩි හාමුදුරුවෝ තව කොහෙවත් ගමක. ඉතින් නමුත් පිය සෙනෙහස ධාරක ස්නේහයේ තියෙන එකම තැන මට පේන්නේ පංසල පිරිවෙන. ඒව අධ්‍යක්ෂින් කරගන්න ඕන ගිහි සමාජයේ. මොනවා කතා කළත් පැවිදි සමාජයේ තවම පිරිහිලා නැහැ ඒ තැනට. පැවිදි සමාජයේ මේ ගෞරවය කියනක උපරිමයේ තියෙනවා. ඒවා බුදුහාමුදුරුව පිරිනිවන් පාලා 2500 ගණනක් ගත වුණත් අද පවතින්නේ ඒ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය නිසාමයි. ඒ නිසා මම ගිහි සමාජයෙන් ඉල්ලනවා පැවිදි සමාජයේ බොහෝ තැන් ආදර්ශයට අරගෙන ඔබ කටයුතු කරන්න. එතකොට ඔබට නියම ගෞරවය යම් දවසක ලැබෙයි. එතකොට කීර්තියට සහ ප්‍රශංසාවට පත් වෙයි සංසාරේ බොහෝ සැප විපාක ලැබී කියන එකයි අවසාන වශයෙන් මතක් කරන්න. බොහොම පින් අපේ හැමදෙන්නේ ඉතාමත් වටිනා කාරණාවක් උන්වහන්සේ දේශනා කළේ. අපි හැමදාමත් යාත්‍රා වැඩසටහනටත් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමකට හෝ දෙනමකට ආරාධනා කරන්නේ ඒ නිසාමයි. අවසාන වශයෙන් වැඩසටහන නිමාවට පත් කරන්නටමයි තමත් ගෞරවණ ආරාධනා කරනවා අපේ නළුව කන්දේ ආනන්ද ගෞරවණ ස්වාමින් වහන්සේට මේ සියල්ල එකතු කරලා වැඩසටහන අවසන් කරන්න. සංයුක්ත නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා සක්‍රදේවේන්ද්‍රයා මේ තමන්ගේ රතයෙන් බැහැලා සිව් දිශාවට නමස්කාර කරලා ගෞරව දක්වලා වාහනයට නැගපු සිද්ධියක්. ඒ වෙලාවේදී මාතලී අහනවා ඔබ වහන්සේ දෙදෙවුදුවට අධිපතියා. දෙවියන් බ්‍රහ්මයින් මිනිස්සුන් ඔක්කොම ඔබ වහන්සේට නමස්කාර කරනවා. එහෙව් ඔබ වහන්සේ කාටද මේ නමස්කාර කරන්න කියලා. ඒ වෙලාවේදී තමයි සක්‍රදේවියෝ කියන්නේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරා පෝසෙන්ති තන් නමස්සාමි මාතලී කියලා. මාතලී ධර්මයට එකඟව අනුගතව ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වගේම දරුවන් පෝෂණය කරමින් අමුදරුවන් පෝෂණය කරමින් දැහැමින් ජීවත් වෙන මිනිස්සුන්ට සීලාදී ගුණධර්ම රකින මිනිස්සුන්ටයි මම මේ නමස්කාර කළේ කියලා. එනිසා තරංග මහත්තයා මිනිස්සුන්ට ගෞරව ලබන්නත් ගෞරව කරන්නත් ප්‍රධානම සාධකය තමයි ගුණධර්ම වලින් සන්නද්ධ වීම කියන එක. ඒක එදත් එහෙමයි අදත් ඒ විදිහමයි අනාගතේ ලෝකේ පවතින තුරුම එහෙම තමයි. මොනම ජාතිකයෙක් වුණත් මොනම ආගමිකයෙක් වුණත් මොන රටක ජීවත් වුණත්
මනුෂ්‍යයෙක් ළඟ දකින්න තියෙන දැනෙන ගුණධර්මවල ස්වභාවය හා ප්‍රමාණය මත තමයි ඒ මනුස්සයා ගෞරව ලබනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. එනිසා අපි අන්තර්ජාතික ඉන්ටර්නැෂනල් ස්කූල් වලින් වුණාට කමක් නැහැ, එහෙම නැත්නම් රජයේ පාසල් වලින් වුණාට කමක් නැහැ, මොකෙන් හරි කමක් නැහැ, දැනුම ලබා දෙන්න. ඒත් එක්කම ඔය දරුවන්ගේ සමාජය තුලත් වැඩිහිටියන්ගේ සමාජය තුලත් ඇති කරගන්න ඕන ගුණධර්ම කියන ඒවා, මේ ගුණධර්ම පවතින තුරු මනුෂ්‍යයන්ට ගෞරව ලැබෙනවා, ගෞරව කරනවා. ඒවා සමාජය තුලින් පුජ්‍යලයන් තුලින් ඈත් වෙන්න ගෞරවය නැති වෙලා යනවා, ගෞරව කරන අය නැති වෙලා යනවා. අද දවසේ අපේ වැඩසටහන යාත්‍රා වැඩසටහන තුළ ගෞරවය සම්බන්ධයෙන් කතා කරේ. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මේ කියපු කරුණු කාරණා හිතේ තියාගෙන ඒ දේවල් ක්‍රියාත්මක කරන්න, අනිත් අයට ගෞරව කරන්න ඔබ උත්සාහ කරන්න, එවිට ඔබට ගෞරවය නිත්‍ය දින්ම ලැබෙනවා පිළිගන්න. අපේ මේ සජීව වැඩසටහන සඳහා වැඩියේ කඩුගන්නා මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති මාර්ගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය අවසරයි පූජ්‍ය නිලුවා කන්දේ ඥානන්ද ගෞරව ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට බොහොම පිං. අපේ හඳුන්නේ අපේ ගෞරවනීය ආරාධනාව පිළිගත්තට ඒ සමගම ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි ආරාධනා ලබා දුන්න වාරිපුල ශ්‍රී විසුද්ධාරාම විහාරාධිකාරී, වාරිපුල ශ්‍රී සුමංගල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අවසරයි පූජ්‍ය වඩුගෙදර සාරානන්ද ගෞරව ස්වාමීන් වහන්සේ බොහොම පිං. අද දවසේ වහන්සේත් වැඩියාට අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන ඒ වගේම අපි තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කළා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දහම් පාසල් අංශ ප්‍රධානි ජයසුන්දර පෙරේරා මැතිතුමන්ට, ඔබතුමාටත් බොහොම ස්තුතියි අප වෙනුවෙන් පැමිණියාට මේ වැදගත් කරුණු කාරණා බොහොමයක් බෙදා හදා දෙන්නට. එසේනම් අපි අදට ඔබෙන් සමුගන්න සුදනම් වෙනවා යාත්‍රා වැඩසටහනින්. අපි හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා යහපත් වූ හෙට දවසක් ඔබට උදා වෙන්නට කියලා. ඒ යහපත උදා කරගන්නට අද දවසේ අපි කතා කරපු මාතෘකාව වන ගෞරව කිරීම අවසන් වශයෙන් ඔබට සිහිපත් කරන්නේ, ඔබට ගෞරව ලබන්න නම් ඔබ පෙරලා ගෞරව කළ යුතුයි අනෙකාට. ඒ නිසා හැම දිනටම ගෞරව කරන්නට, ගෞරව කළ යුත්තන්ට ගෞරව කරන්නට අද දවසේ මේ මොහොතේ අදිටන් කරගනිමු කියන කාරුණික ආරාධනාවත් එක්ක අවසරයි ඔබෙන් අදට සමුගන්න. තවත් දවසක අපි ඔබ වුණ ගෑනවා. හැම දිනටම තෙරුවන් සරණයි.